හරි සොරි ළමයිනේ, මගේ ඔඩියෝ ඩිවයිස් එකේ පොඩි ගැටලුවක් වුණා තිබ්බා. හරි, අපි ඔයගොල්ලන්ගේ පන්තියේ පුතේ වැඩ කටයුතු ටික ආරම්භ කරමු. දැන් හරි නේද පුතේ? අද දවසේ අපි ළමයි ඔයගොල්ලන්ගේ පේපර් කතා කරන පේපර් මාලාවේ 19 වෙනි පේපර් එක ආශ්‍රිතව තමයි කාරණා ගොඩනැගීම් කරන්න තියෙන්නේ. ඉතින් මෙවැනි පුතේ අපි 12 වසර ෆස්ට් ටර්ම් එක්සෑම් වල පේපර් 18ක් කතා කරලා තිනවා. මේකත් එක්ක ඉතින් පුතේ පේපර් 19ක්. ඉතින් මේක පොඩි පහේ පේපර් ප්‍රමාණයක් නෙමෙයි පුතේ. ඒ කියන්නේ 12 වසර ෆස්ට් ටර්ම් එකට ආශ්‍රිතව. හරි, දැන් ඇහෙනව නේ පුතේ? හරි හරි ළමයි නේ. ඔව්, 12 වසර ෆස්ට් ටර්ම් ආශ්‍රිතව පුතේ අපි කරපු කාරණා වලින් නැත්නම් අපි කරපු ගොඩනැගීම් වලින් ලොකු පේපර් ප්‍රමාණයක් අපි සාකච්ඡා කරලා තිනවා. ඒගොල්ලට තවත් එකක් එකතු වෙනවා පුතේ. නමුත් මතක තියාගන්න ළඟදීම අපි 12 වසර සෙකන්ඩ් ටර්ම් වලට යනවා. තාම නෑ. නමුත් බොහොම ඈතකදී අපි ඒ පැත්තේ කාරණා අත තියන්න ඕන. මොකෝ ක්‍රමක්‍රමයෙන් අපි 12 3rd, ඊට පස්සේ 13 first second, වැඩිපුර පේපර්ස් ප්‍රමාණයක් පුතේ වාගේ එළවලු ප්‍රමාණ පේපර් එකට හුරුව එන ප්‍රශ්න පත්‍ර අපි විසින් ගොඩනැගිය යුතුයි. ඒක මම හිතනවා ඕගොල්ලොන්ටත් අවශ්‍ය දේ. එහෙම නෙමෙයි, හැමදාම අපිට 12 වසර පේපර් සාකච්ඡා කර කර ඉන්න බෑනේ. හැමදාම 13 වසර බෑ. හරි, තව මාස 4 5කින් මේ පාර පුතේ එළවලු යන්නේ ප්‍රවේශ ගිල ලියනවා. එතන උඹලා තමයි පුතේ ඉස්කෝලේ 13 වසර. හරි, ලොකුම යුනිෆෝම් කාර්යයකට මෙතන ඉන්නේ මාස 4 5කින්. ඉතින් ඒ වගකීම බර ගන්නකොට නේ පුතේ ලොකු ලොකු දේවල් ඉගෙන ගන්නකොට ඒ වරින් අපි අපේ විෂයත් අධ්‍යනයත් ඒ පැත්තටම මාරු වෙනවා පුතේ. ඒක නිසා ක්‍රමක්‍රමයෙන් ගැඹුරු කාරණා එකතු වෙයි. ඔය ආවේ පුතේ සාමාන්‍ය පෙළ අතහැරලා ඔසස් පෙළට ආවේ නේද? හැමදාම පොඩි දේවල් කතා කරන්නේ මේනේ. ඒක නිසා අපි ක්‍රමක්‍රමයෙන් ඒ ගැඹුරු කාරණාවල අධ්‍යනයක් කරයි. ඉතින් ඒ දේවල් වලට අපි හිමින් සිරේ යමු. රයිට්. අපි ප්‍රශ්න පත්‍රයේ දේවල් ටික සාකච්ඡා කරන්න ගමු පුතේ. පොදුවේ ගත්තයින් පස්සේ මම මේ පේපර් එක මම පුතේ සර් කියන මානසිකත්වයෙන් මිදිලා දැන් අවුරුදු ගාණක් ඉතින් මේ පේපර්ස් දැකලා තියෙනවානේ. ඒකත් එක්ක බැලුවයින් පස්සේ මේක ඇවරේජ් පේපර් එකක්. ලොකුවට හාඩුත් නෑ පුතේ. සාමාන්‍ය මට්ටමේට ඉතින් අමාරුමත් ප්‍රශ්න කියලා මේකෙත් නෑ. හරි, තියෙනවා. ඒ කියන්නේ පේපර් එකක තියෙන්න ඕන පුතේ හාඩ් ප්‍රසන්ටේජ් එකක් තියෙනවානේ ප්‍රමාණයක්. ඉතින් අන්නේ ප්‍රමාණයට ගැලපෙන්න මේකේ අමාරු කොටස් තියෙනවා. නමුත් පුතේ අතීතයෙන් අමාරු වන්නේ නැහැ. මේක ඇවරේජ් යන පේපර් එකක්. අපේ එල් පේපර් එකේ මට්ටමට කොහොම හිටින් යන පේපර් එකක්. හරි, රයිට්. පුතේ පළවෙනි ප්‍රශ්න බලන්න හැමෝම අපි කාරණාවල ගොඩනැගීම කරමු. ඒකේ තියෙන්නේ ශක්තියේ මනින ඒකක නොවන්නේ කියලා. තමයිනේ ශක්තියේ මනින ජූල් හෝ ඒ ආශ්‍රිත ව්‍යුත්පන්න ඒකකයකින් නේද? ඉතින් පළවෙනි එකේ තියෙන්නේ මෙගා ජූල් පැහැදිලිවම ශක්තිය නිව්ටන් මීටර් කියන්නේ පුතේ කාර්යයේ ඒකකම තමයි. මොකද ඔයගොල්ලෝ හැමෝම දන්නවා බලය දුරත් එක වැඩි වෙද්දී අවසානයේ බලය වැඩි කිරීම දුරත් එක ගොඩනගන්නේ කාර්යය. හරි, ඒ නිසා 1යි 2යි ආන්සර්ස් දෙකම පුතේ කාර්යය. නමුත් තුන්වෙනි උත්තරේ ජේස් රිනෙක් කියන්නේ ඔයගොල්ලන් දැනෙන්න ඕන පුතේ ඒක තැහෙන අප්සට් තුට්ටක් නෙමේ, ඒක ශ්‍රමතාවය කෙලින්ම. හරි, ඒ නිසා පළවෙනි එකට අදාළව පුතේ ආන්සර් එක කෙලින්ම තුන්වෙනි එක වෙනවා. හේතුව එයාගේ තියෙන ශ්‍රමතාවයමයි මේකකය. ශ්‍රමතාවේ තමයි පුතේ අපි ගොඩනගන්නේ ජේස් රිනේක කියලා. ඒක නිසා ගැලපෙන්නේ නැති එක්කන අහලා තියෙන්නේ ශක්තිමය නේකකේ නොවෙන්නේ කියලා. මං 4යි 5 ගැනත් කියන්නම්. 4 පුතේ කිලෝවොට් අය සමීකරම ශක්තිමය නේකකයක්. හරි, ඒක හැබැයි චූටි ප්‍රශ්නයක් තියෙනවා පුතේ. වොට් කෙනෙක් කෙනා කැපිටල් වෙන්න ඕන. නමුත් ජේස් රිනේක අපේ හයියට ඉන්න ඕන ශ්‍රමතාවේ ඒක කියලා නේද? ඒ නිසා ජේස් රිනේක ශ්‍රමතාවය කියලා දන්න අපිට පුතේ 3 තමයි උත්තරේ. 4 එකේ වොට් කැපිටල් වෙන්න ඕන පුතේ. A simple, what capital, H simple, ඒ පැත්ත ප්‍රශ්නයක් නෑ. දන්න ඇති දරුවෙට මම ඕනනම් පුතේ කතා කරන්නම්. කිලෝවොට් ටය එකක් කියන එකේ ශක්තිය කිලෝවොට් ටය එකක් නේද? නැත්නම් අපි විදුලි මීටරේ පුතේ යුනිට් එකක් කියලා කතා කරනවා. ඉතින් මේකේ ඒකක ජූල්ස් වලින් ගත්තොත් N ළමයිනේ 3.6යි 10 බල 6යි ජූල් කියලා යන්නේ. එනවා කිලෝවොට් ටය වලට අදාළව පුතේ ශක්තිය පැත්තේ කතන්දරේ වට ගොඩ නැගුවා. ඊට පස්සේ kg m වර්ග s වෙන දෙක කියන්නේ පුතේ ශක්තියේ මූලික SI එකක. හරි, ඔයා නිව්ටන් මීටර කියන එකෙන් නිව්ටන් වත් දිග්ගස්සුත් එන්නේ පුතේ එයා. හරිද ළමයිනේ? නිව්ටන් මීටර කියන එකෙන් නිව්ටන් වත් දිග්ගස්සුත් එන්නේ එයා. ඒක නිසා අන්තිම උත්තරේ ශක්තිය පුතේ මූලික SI එකක බවට පත් වෙනවා. අංක 3. රයිට්. ඒක බොහොම ලේසි ප්‍රශ්නයක්. අපි යනවා පුතේ ඊළඟ ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 2 හැමෝම බලන්න. ඒ කියලා තින්නේ අදිතන්තුවක් ඔස්සේ තීර තරංග ප්‍රවේගයේ v පහත සමීකරණයෙන් ලබා දේ. සූත්‍රයක් යාලා දීලා තිනවා. v = c t වල x m වල y. ඊට පස්සේ භාගය kt වර්ගය.
සියනු තන්තුවේ ආතතියද එම් යනු ඒකක දිගක ස්කන්ධයද වෙනවලු සී යනු මාන රහිත නියතයක් කියලා කියලා තියෙනවා. සීට මාන නෑලු පුතේ. කේ යනු මාන සහිත නියතයකි x සහ y වල වටනාකම මාන්නේ. පුතේ මේ ගානේ ඔයාට තියෙනවා නා ගන්නව නම් නා ගන්න කාරණා. shape එකේ පුතේ වැඩේ බේර ගන්නව නම් shape එකේ බේර ගන්න කාරණා. ඉතින් හරියට බුද්ධිමත් දරුවෙක් මේ සමීකරණය පුතේ අන්තිම කෑල්ල නැත්නම් ධන ලකුණෙන් පිටිපස්සේ තියෙන කොටස නිකම්ම අතහැරලා දානවා. ඒක අපිට වද නොදී පුතේ අපිට මේ උත්තරේට යන්න පුළුවන්. මේ බලා ගන්න. මම ඒක මෙහෙම වාට පොඩ්ඩක් විස්තර කරලා එන්න. v සමානයි සූත්‍රයක් ලෙස තියෙන c t වල x simple m වල y නේ. තව මොකද්ද මොන්ද කෑල්ලක් තියෙනවා පුතේ? භාගයයි kt වර්ගය කියලා. t කියන්නේ ආතතිය කියලා කියනවා. m කියන්නේ ඒකක දිගක ස්කන්ධය කියලා කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට කාරණා පෙළගස්සලා තියෙන වෙලාවේ පුතේ හරි ඕගොල්ලොන්ට තේරෙන්න ඕන මේකේ ධනපදයක් කරහා නේද මේ දේවල් ටික සම්බන්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ධනපදයක් කරා මේ කාරණා සම්බන්ධ වෙද්දී හරි ධනපදයක් කරා පුතේ මේ කාරණා ටික සම්බන්ධ වෙද්දී තේරුම් ගන්න මෙයාගේ පුතේ අපිට කියන්න පුළුවන් මෙතන වේගයේ මාන යම්කිසි අගයක්ද හරි වේගයේ මාන යම්කිසි අගයක්ද මේ ධනපදයන් දෙකේ පුතේ වෙන් වෙච්ච කොටස් වලත් මාන වේගයේ මානම් වෙන්න ඕන. වේගයේ මාන පුතේ අපි දන්නවනේ නේද? ඒක L tirin එකයිනේ. ඒක නිසා මේ ධනපදයෙන් වෙන් වෙච්ච කොටස් එකෙත් මාන L tirin එක වෙන්න ඕන. ගානේ අපි අවධානය යොමු කරන x ආ y කියන දෙන්නම පුතේ ඉන්නේ මේ ධන ලකුණෙන් වම් පැත්තේ. නැත්නම් මෙන්න මේ මැද පදේ ඉන්නේ. ඉතින් බොහොම පහසුවෙන් පුතේ අපිට x ආ y ව ටාගට් කරගෙන ඒවල වටිනාකම් හොයන්න පුළුවන් නේද? මෙන්න මේ තුන්වෙනි කොටස හලලා. හේතු පුතේ මෙයත් ප්‍රවේගයේ එකක ms ඍණ එක නැත්නම් මාන L tirin එක මෙයත් ප්‍රවේගයේ ඒකක ms ඍණ එක නැත්නම් මාන පුතේ L tirin එක මෙයත් එහෙමම තමයි. ඉතින් xy කියන දෙන්නව බේර ගන්න මෙයා ලෙඩ දාන්නේ නැහැ පුතේ. ඒ නිසා ඔයා මෙයාව මාන විශ්ලේෂණයේදී හලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට k ගැන උනන්දු වුණා නම් පුතේ අපි එතනට යනවා. කවුරුත් k ගැන උනන්දු වෙලා නැහැනේ. හරි? සර්වකයන් තින් මෙච්චරයි. අහක යන ලෙඩ දාගන්න එපා. හරිද පුතේ? ඒක නිසා අපි මෙන්න මේ පදයේ පුතේ පොඩ්ඩකට අමතක කරමු වැරද්දක් නෙමෙයි. එයාව චූට් එකට මගේ හැරියා මම යනවා පුතේ මෙතනට මම දෙපැත්තේ මාන සුළු කරනවා වේගයේ මාන L tirin එකයි MCQ ගාන අග්ගාල කෙටියෙන් හදමු සීට මාන නෑ කිව්වා T ටෙන්ෂන් එකක් ආතතිය ML tirin දෙක ඊට පස්සේ එයාගේ සංරචකයේ පුතේ සිම්පල් x පරිස්සමෙන් වෙන මේ සිම්පල් එකෙන් තමයි අපේ ළමයි නාගන්නේ නේද අපේ සමහර පුතේ ප්‍රශ්න කියවන්නේ බාගෙට හොඳට බලන්න ගිහිල්ලා ඒකේ සිම්පල් m කියන්නේ පුතේ පන්තුවේ ස්කන්ධය නෙමෙයි ඔයාලට වැරදිලා හරි එයාගේ සිම්පල් m ඇවිල්ලා පන්තුවේ ඒකක දිගක ස්කන්ධය කිලෝග්‍රෑම් දාගත්තා නම් උත්තරේ අවක් පුතේ ගන්න බෑ හරි පන්තුවේ ඒකක දිගක ස්කන්ධය කියන්නේ පුතේ කිලෝග්‍රෑම් නෙමෙයි ඔයා එතන මානෙට ගේන්න ඕන විශේෂයි කිලෝග්‍රෑම් per meter කියන එක L rin එක ඉතින් මේකේ මාන හැරෙවොත් මාන ඒකක වලට හැරෙවොත් ඔයාට තේරෙනවා මෙයාගේ ඒකකේ කිලෝග්‍රෑම් මීටරයට කියන එක මොකද ඒකක දිගක ස්කන්ධය ගැන තමයි පුතේ යාළු උනන්දු වුනේ ඒ නිසා ඒක එතනට අපි හැදවිය යුතුමයි ඉතින් මෙයාගේ අපි එකතැනකට ගමු කට්ටියව m x ධන y මේක පුතේ මාන විශ්ලේෂණය සුළු කිරිල්ලක් l ගේ ගොඩ නැගුවොත් x ඍණ y t ගේ ගොඩ නැගුවොත් පුතේ ඍණ 2 x මෙන්න මෙතනට වැඩේ හැදෙනව ළමයි. ඩග්ගාල අපි මොකද කරන්නේ m ගේ දර්ශක සමාන කරමු නෑ අපි යම් පුතේ t ගේ දර්ශක සමාන කරා මන් t ගේ දර්ශක සමාන කරත් ඔයාට දැනෙනවා මෙතනින් t ගේ දර්ශකයේ ඍණ 1 සමානයි ඍණ 2 x ඍණ ලකුණ කැපිලා යනවා x කියන්නේ භාගයයි පස්සේ මට පුළුවන් පුතේ L ගේ දර්ශක සමාන කරන්න. එතකොට එන්නේ ධන 1 සමානයි පුතේ L ගේ දර්ශක සමාන කරාම x ඍණ y. හරි? ඉතින් අපි x දන්නවා y ඕන මෙහා පැත්තට ගේන්න පුතේ y ව. එතකොට x කියන්නේ භාගෙන් අඩු වෙන්න ඕන එකක්. ළමයිනේ භාගෙන් එකක් ගියාම ඍණ භාගයයි. හරි නේ පුතේ? ඉතින් x ආවේ වටිනාකම අපේ අතර ලැබිලි කරයි පුතේ. සූත්‍රයක් යාළ ඇහුවේ නෑ. ධන භාගයයි ඍණ භාගයයි ආන්ස් එක 2. හරි? පළවෙනි එකට ආන්ස් එක 3. මං උත්තරේ පුතේ රවුම් කරලා දානවා ළඟේ. රතු පෑන විතරයි යතේ ආමේ මම ගිය සතියල දැක්කා මං අපේ පන්තියේ ළමයිගේ පුතේ පර්සනලිටි එක ඩැමේජ් වෙන නිසා කීවේ නෑ සමහරු රතු පෑනෙන් හදා ගන්න ඕන නිල් පෑනෙන් හදාගෙන තිබ්බා ඕගොල්ලෝ ප්‍රශ්න පත්‍රයක් කරලා පුතේ මට ටයිමින් වලට කරලා ආන්සර්ස් එවන්නේ වංචා කරගන්න නෙමෙයි යා තා පන්තියක් ඉස්සරහා චාටර් වෙන්න වෙයි ඒව ගිල වෙන දැනක කරන්ද හරිද ඔයාගේ වැරදි අඩුපාඩු ටික සියල්ල පුතේ මෙන්න මේ කලයකින් රතු පෑනෙන් හදා ගන්න. නැත්තම් මේ මොහොතේ ගන්න ප්ලාස්ටරේ ඒ ලෙවල් වලට ගහන්න බෑ. හරි පුතේ. ඒක නිසා
මම දැන් ඊළඟ දවස්වල සකහානේ පුතේ විශේෂයෙන්ම අපේ ළමගේ පොතපත චෙක් කරනවා. ඔයා මට එවපු දේවල් එක්ක, ඒක නිසා ඔයගොල්ලෝ ටයිමින් අනුව කරලා මට දාලා තියෙන දේවල් තියෙනවා. එතන ප්‍රූෆ් එකක් තියෙනවා. හරි. ඒ නිසා කිසිම දරුවෙක් පුතේ තම තමන්ගේ නේද? වැරදි වහගන්න යන්න එපා. හරි. ආපෝ නිල් පෑනෙන් හදාගන්නේ. හරි දාගන්න එපා. සරල චෝට් චාටර. මම නම් චාටර් කරනවා. හවු වෙනනම් යන්න එපා පන්තියේ. හරි පුතේ. කවුරු කවුරු වුණත් මට අදාල නෑ යා. පන්තියේ අඩු ලකුණු ගත්තත් එකයි, මැද ලකුණු ගත්තත් එකයි, වැඩි ලකුණු ගත්තත් එකයි. ඒක නිසා තම තමන්ගේ නිවැරදි ලකුණු දාගන්න. හරි. බලලා චාටර් වුණොත් ඒ පැල්ලව ඔයාගේ යාළුවන්ටත් පුතේ එල් ඉවරනකන් නෙමෙයි. උඹලා දවසක කතාත් බඳලා නේද? ළමයි හම්බුණත් මතකයි තියෙ පුතේ දවසක මහමගදී හම්බ වුණොත්. හරි. රයිට්. අපි හම්බු තේ ඉස්සරහට හැමෝම ගිහවන්න. ටිකක් බය කරා. ඇත්ත කතාව හැබැයි ආ. රයිට්. අපි හම්බු ඉස්සරහට පුතේ. තුන ප්‍රශ්නේ. රථවාහන සංඥා කණුවක් අසලින් මෝටර රථයක් නිශ්චලතාවයේ සිට ඒකාකාර ත්වරණයකින් ගමන් ආරම්භන මොහොතේම යතුරු පැදියක් පුතේ ඒකාකාර ප්‍රවේගයකින් සංඥා කණුව පසු කර යයි. හරි. පුතේ මේ සම්බන්ධයෙන් ඔයගලන්ට මතක ඇති අපේ පන්තිවල අපි පුතේ ලොකු ගණනයන් සහිත අභ්‍යාස කිහිපයක්ම කතා කරා. විශේෂයෙන් මේ ඕවර්ටේක් කිරිලි ගැන. මේකේ ගාන හදන්න නෙමෙයි පුතේ තියෙන්නේ. ඒකේ ගාන හදන්න අවශ්‍ය තර්කයයි MCQ ප්‍රශ්නයක දීලා තියෙන්නේ. හරිද? අපි පන්තියේ ගණන් හැදුවා. මේකේ තියෙන්නේ ගාන හදා ගන්න අවශ්‍ය තර්කයේ පුතේ MCQ ප්‍රශ්නයක් ලෙස අහලා. පොඩ රූපයක් ඇදලා ඉන්නම් ඔයාලට පොරෙන් පොඩක් තේරුම් ගන්න ඕන නිසා. තුන්වෙනි ප්‍රශ්නේ. මෙන්න පුතේ ට්‍රැෆික් ලයිට් කණුව කියලා හිතන්නකෝ. එක්කෙනෙක් නිසලතාවයේ ඉඳන් හරි. එනෝනේ ළමයිනේ බෝඩ් එක. ඔව්. එයාගේ ප්‍රවේගයේ බිඳුවයි නිසලතාවයේ ඉඳන් ත්වරණය කරන්න වැඩේ පටන් ගන්නකොට පුතේ මේ ට්‍රැෆික් ලයිට් කණුව තව එක්කෙනෙක් ඒකාකාර ප්‍රවේගයෙන් වැඩේ පටන් ගන්නවලු. පුතේ අම්මයාට 1 2 කියලා දාගත්තොත් වැඩේ ස්ටාර්ට් කරපු ගමම ලීඩ් එක ගන්න 2. ඇයි? උගේ විසේ ආරම්භයේ වැඩි අර නිසලතාවයෙන් හිමීට 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 ස්පීඩ් එක වැඩි කරන්න මාන බලද්දී මේ මනුස්සයා පුතේ කඩාගෙන දෙනගෙන ගිහලා ඉවරයි. නමුත් එයාට තේරෙනවා මේ දෙවෙනි එක්කෙනා ළඟ නැති වෙපන් එක මොකක්ද ඒ? ත්වරණය. මේක පුතේ ලොකු වෙපන් එකක් මූලඟ නැති. ඉතින් මේ ත්වරණයට පුළුවන් මෙයාගේ ස්පීඩ් එක වැඩි කරලා වැඩි කරලා වැඩි කරලා දවසක මෙයාගේ ප්‍රවේගය අභිබෝල යන්න. එහෙම තැනක පුතේ අර ආරම්භයේ පසු බැස්සට මෙනුවම් පෙන්වන්න. ආරම්භයේ පසු බැහැලා අරයා ඉස්සරහට ගියාට ටික වෙලාවකින් යද්දී මෙයා නැවතත් මෙයාව ඕවර්ටේක් කරනවා. පුතේ එහෙම ඕවර්ටේක් කරන්න මන්නම් දන්න විදිහට ප්‍රවේග සමානලා හරියන්නේ නැහැ. මගේ දැනුම හැටියට පුතේ නේද? මම සයන්ස් නොකරත් දැනෙන දෙයක්. හරි. සාමාන්‍ය ඩ්‍රයිව් කරන ඕන කෙනෙක්ට දැනෙන දෙයක්, ඩ්‍රයිව් කරන එක දිහා බලන් ඉන්න ඕන කෙනෙක්ට දැනෙන දෙයක්. ඕවර්ටේක් කරලක් වෙද්දී අනිවාර්යෙන් ඕවර්ටේක් වෙන කෙනාගේ ප්‍රවේගයට වඩා ඕවර්ටේක් කරන කෙනාගේ ප්‍රවේගය වැඩි. ඒක නිසා මේ ඕවර්ටේක් කරලට පුතේ ස්පීඩ් එක වැඩි විය යුතුමයි, වේගය වැඩි විය යුතුමයි. නමුත් ඒගොල්ලෝ අහලා තියෙනවා මේකෙදි සමාන වෙන්නේ මොනවද කියලා. අංක එක කාලා සමානයි. අපේ උත්තරවල කාලා නැහැ පුතේ. කාලා නැත්නම් ඒක අතහරින්න. හරි. ටයිම් එක ගැන මේකේ උනන්දු වෙලා නැහැ. නමුත් ඔයාලට දැනෙන්න ඕන වැඩේ පටන් ගත්ත එකම ස්ටාර්ට් පොයින්ට් එකෙන් පුතේ වැඩේ ඉවර වෙන්නේ එකම එන්ඩ් පොයින්ට් එකෙන්. ඒක නිසා දෙදෙනා පුතේ චලිත වෙච්ච දුර එහාත් විස්ථාපනය නේද? ඒගොල්ලොන්ගේ ඩිස්ප්ලේස්මන්ට් එක සමානයි පුතේ. එයාලගේ විස්ථාපනය මෙතන සමානයි. ඒක නිසා අපිට උත්තරේ ලෙස කෙලින්ම ආන්සෙට 3 ගන්න පුළුවන්. කිසිදු බලපෑමක් නැහැ ළමයි මෙයා. රයිට්. ඊළඟ ප්‍රශ්නේ බලන්න පුතේ 4. 4 වෙනි ප්‍රශ්නේ සරල මිනූප කරන ප්‍රශ්නයක් කියලා තින්නේ. වර්නියර් පරිමාණයේ කොටස් 25ක් එක් කොටසක් 0.5ක් වූ ප්‍රධාන පරිමාණ කොටස් 24ක් සමග ඒක රේඛීය වේ. කොටමකෝ සම්පාත වෙනවා. උපකරණයේ කුඩාම් මිනුම මිලිමීටර්ස් වලින් අහලා තින්නේ. තමයි. කුඩාම් මිනුමේ අපි ගේම් පුතේ වන් ෂොට් සූත්‍රය නැත්නම් ඕල් රවුන්ඩර්. මොකද කුඩාම් මිනුමේ ඕල් රවුන්ඩර්? ප්‍රධාන පරිමාණයේ කොටසක දිග එයාවිලා 0.5 මිලිමීටර. මුට එකක තියෙනවා පුතේ. බෙදන්න වර්නියර් කොටස් ගන්න 25යි. ඔච්චරයි. ඉතින් ඔයගෙන් අහන්නේ පුතේ මේක මිලිමීටරකින් කීයෙන් පංගුවක්ද කියලා. අනේ මේක සුළු කරන්න යන්න එපා පුතේ. උඩ 8යි 2ම එකෙන් වැඩි කරන්න. දෙකෙන් ආ උඩ 8යි 2ම දෙකෙන් වැඩි කරන්න. එතකොට එන්නේ කීයද? ඔව් මෙතන එනවා ළමයිනේ. උඩ 8යි 2ම දෙකෙන් වැඩි කරාම 1ක් මිලිමීටර. මොනවා උඩත් දෙකෙන් වැඩි කරා. දැන් යටත් දෙකෙන් වැඩි කරන්න 50යි. එහෙනම් දැන් උත්තර ඇවිල්ලා ඉවරයි පුතේ. මිලිමීටර 50න් එකකට මෙයාව අපි බෙදලා ඉවරයි. ආන්සර් කීයද? 5. මේ ප්‍රශ්න අංක 4. හැමෝම කියවන ප්‍රශ්න අංක 5. මම පුතේ ටක්ක්ක් දාලා යනවා ලේසි ප්‍රශ්නවල. මොකද විස්තර කරන්න ඕන ප්‍රශ්න වෙනම තියෙනවා. හරි. 5 කියවන්න. නිශ්චලතාවය සිට ඒකාකාරත්වයෙන් ත්වරණයෙන් ගමන් නරඹන වස්තුවක්
සල්ලරේකය මාර්ගයක පළමු තප්පරය තුළදී පළමු තත්පරයා එස්තුරක් ගමන් කරයි නම් පළමු තප්පර තුන තුළදී ගමන් කළ දුරවනය කියලා යහලතු. ඔට මේ වගේ ගනම් පැල් බැඳගෙන හදන්න එපා. හරි MCQ තියන්නේ MCQ විදිීර හදන්න එච්චරයි. MCQ තියන්නේ පුතේ MCQ විදිීර හදන්න. ඔයා මේ ප්‍රශ්න MCQ විදිීර හද. හරි රජන ප්‍රශ්න දිර හදන්න ගේම් පසපුතේ ලෝක ලෙඩ ඊටස තමයි කෑගහගෙන නේද. මොකක්ද ඒල් පේ ප්‍රෙක් කරල ලා අපේ සමර අයලක් කල කියන ඉල්ල අන්තිම් ප්‍රශ්න හය දැක්කනෑන අන්තිම් ප්‍රශ්න හය අදරත් කියවල නෑන් එමකු වෙලාවනාගෙන පුතේ පට්ට ෆේල් හරි වෙලාවනාගතත් එකයි වැරදි උත්තර ගැහුවත් එකයි නපුතේ හරි උත්තර සිලෙක්කර වැරදිකර ගැහුවත් එකයි අන්තිම එකම් ප්‍රතිඵලය අපේ දරුවන්ට ලකුණ නැතිවෙනවා. හරි ඉතින් අවුරුද්ධකට පුතේ සාමාන්‍යයෙන් එහෙම එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා පේපර එකේ ප්‍රශ්න පහක් හයක් හතක් දකින්න නැති. නමුත් ඒ ඇවිල්ලා පුතේ පේපර එකේ වෙලාව අන්බැලන්ස් කරගත්ත කට්ටිය ඒ ඇවිල්ලා MCQ ප්‍රශ්න රචනා ප්‍රශ්න විදිහට හදපු කට්ටිය. හරි මම මේ දේවල් කියන්නේ පුතේ ප්‍රශ්න කරනක පැත්තකින් තියලා අපේ දරුවෝ මේ දේවල් අල්ලා ගන්න ට්‍රැක් කරගන්න බලා ගන්න. මේ පස්වෙනි ප්‍රශ්න වගේ දේවල් පුතේ කරද්දී අපි වැරදිලාවත් හරි ගානක දීර්ඝ ලෙස සුළු කිරීම වලට යන්න එපා. දැන් ඉසල තමයි වැඩේ පටන් ගන්නවයි කිව්වා. ඔළුවේ තියාගන්න ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. ඒකාකාර ත්වරණයක් තියෙනවා. සරල වේගයේ මාර්ගයක්ලු පළමු තප්පරය තුළ දැස් යනවලු. පුතේ විස්ථාපනය අතර ගන්න වෙලාවේ හොඳම සූත්‍රය මේක තර්ක කරන්න S සමානයි UT දන භාගය AT වර්ගය. හොඳම සමීකරණය. ඉතින් මෙයාගේ මේ අපි දන්න කාරණා ඇප්ලයි කරමු පුතේ ආරම්භක ප්‍රවේගය. එයාගේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි නිසලතාවයෙන් වැඩේ පටන් ගත්තේ. නිශ්චලව. එයාගේ ඇක්සලරේෂන් එක ත්වරණය A. එහෙනම් මෙතනට එන්නේ පුතේ A විදිහම 2යි T ගේ වර්ගය. දාන කියනවා පළවෙනි තප්පරය තුළදී එයා ගමන් කරන දුර S ලු. හරි පළවෙනි තප්පරය පුතේ මම 1යි සෙකන්ඩ් කියලා දාලා වරහන් කරන්න. ඔන්න පළවෙනි තප්පරය තුළ ගමන් කරන දුර S ලු. අපෙන් අහන්නේ තප්පර 3ක් ඉවර වෙන තැන ගමන් කරන දුර. ඉතින් පුතේ තර්ක කරන්න තර්ක ගොඩනගන්න. ඒ කොහොමද? මෙයාගේ මෙන්න මේ විදිහට හදන්න පුතේ ටක් ගාලා. ත්වරණය නියතයිනේ. ඒකාකාර ත්වරණයනේ. බඩු නියතයි කියලා කියවනේ පුතේ. දෙකේ ඉලක්කම නියතයක්. එයාලා කරලා තියෙන චේන්ජ් එක තමයි කාලය ළමයිනේ 3 ගුණයක් කරලා. එතකොට පුතේ කාලය 3 ගුණයක් කරද්දී මෙතනින් ගිහිල්ලා අහන්න සමීකරණය රිදෙන්නේ කොහොමද කියලා. පුතේ කාලය 3 ගුණයක් කරද්දී මෙතන 3 වර්ගයක්. එහෙනම් 3 වර්ගය කියන්නේ මේ පැත්ත 9න් වැඩි වුණා. එහෙනම් පුතේ එහා පැත්තත් 9න් වැඩි කරන්න. මේ දින අපේ උත්තරේ ඔච්චරයි. එයාවිල 9යි S. ආයෙත් මේ පුතේ මේව හදා දෙන්නේ. මේ දින NCQ උස්සයි. මේව පුතේ තවත් කෙටි කරන්න පුළුවන්. නේද? නමුත් ඉතින් මාටත් තේරෙන්නේ නැහැ. ඔන්නම් තේරෙන භාෂාවෙන් විස්තර කරා ඒ ප්‍රශ්න අංක පහ. ඊළඟ ප්‍රශ්නේ බලන් පුතේ ප්‍රශ්න අංක 6. ඒකේ ගන්න තියෙන උත්තරේ පුතේ බොහොම මේ හිතල මතල ගන්න සිද්ධ වුණේ. මොකද වස්තුවක් මත F වලයක් එදෙන අවස්ථා දෙකක් පහත රූපසරණේ දැක්වෙනවායි කියලා තිබ්බා. A සහ B කියලා වෙන්නලා තියෙන රූපසරණ දෙක G යන ගුරුත්ව කේන්ද්‍රය චලිතය සම්බන්ධ කර ඇති ප්‍රකාශනතරින් වෙන්න පුළුවන් දේ. ඔය හොඳට බැලුවොත් පුතේ ප්‍රශ්න අංක 6 තියෙන මූලික වෙනසක් තමයි ඔය AB දෙන්නගේ මේ A-ගේ ගුරුත්ව කේන්ද්‍රයත් හරි මැද්දේ B-ගේ ගුරුත්ව කේන්ද්‍රයත් හරි මැද්දේ. ඒකේ කිසිදු වෙනසක් නැත. හරි A-ගේ සහ B-ගේ ගුරුත්ව කේන්ද්‍ර හරි මැද්දේ ඒකේ කිසිදු වෙනසක් නැහැ පුතේ. නමුත් මෙයාගේ චේන්ජ් එක තියෙන්නේ ළමයිනේ මෙන්න මේ බලය ඇප්ලයි කරලා තියෙන තැනෙන්. මෙයාගේ බලය යොදලා තියෙන්නේ පුතේ ගුරුත්ව කේන්ද්‍රය හරහා ටාගට් වෙන්න. නමුත් මෙයාගේ බලය ඉදලා තියෙන්නේ මොකක් හරහාද? යම් කිසි දෙයකට ඉහළම කෙළවර හරහා. ඉතින් මේකේ පුතේ වෙන්න පුළුවන් දේ තමයි මෙයාගේ කිසිදු භ්‍රමණ චලිතයක් වෙන්න බෑ. මොකද මේකේ ගුරුත්ව කේන්ද්‍රය හරහා ටාගට් වෙද්දි පුතේ මෙයාගේ අපි අපේක්ෂා කරන්නේ ඉදිරියට සිදුවන රේඛීය චලිතයක් විතරයි. රේඛීය චලිතයකි. නමුත් මෙන්න මෙතන පුතේ මෙයාගේ යම් කිසි ආකාරයක බලය ඉහළම තැනින් දාද්දී ඔයාට දැනෙනවද මරු වැඩක් වෙන්න පුළුවා. මේ බලන්න. මෙයාගේ බර සිරස පල්ලහැට ක්‍රියාත්මක වෙනවා. හරි පුතේ. ඊට පස්සේ බලය දාන්න උඩින්. තමන්ට වඩා ඝර්ෂණ බලයේ වැඩිවීමක් සිද්ධ වුණොත් පුතේ. ඒ කියන්නේ චලිත වෙන්න මෙයා අකමැත්ත වැඩි වුණොත්. මොන මං ඝර්ෂණ බලය ලකුණු කරලා ඒක වැඩි කියලා ඊතලයෙන් පොඩ්ඩක් සඳහන් කරන්න. මේක විය හැකියාවක් ආ නිතරම වෙනවායි කියලා අපිට කියන්න බෑ. නමුත් අපේ උත්තරේ පුතේ ඒ පැත්තට කාරණා පෙළ ගස්සලා තියෙනවා. හොඳින් අහගන්න. මේක තමන්ට වඩා ඝර්ෂණ බලය වැඩි වුණොත් පුතේ මෙයා අර දකුණට තල්ලු වෙන එක අපහැරලා මාර ට්‍රයි එකක් දානවා පුතේ. මොකක්ද දන්නවද? මේ බලයත් එක්ක මෙන්න මේ ලක්ෂ්‍ය වටා මෙයා ටර්න් කරන්න නැත්නම් භ්‍රමණය වෙන්න රොටේට් වෙන්න කැරකෙන්න පුතේ මෙයා උනන්දු වෙනවා. හරි ඒකයට ලේසිම කරගන්න පුළුවන් ඇයි? මේක x නම් පුතේ x ලක්ෂ්‍ය වටා සඵල පූර්ණයක් විතරයි අවශ්‍ය.
ඒක නිර්මාණය කරගන්න පුළුවන් පුතේ ලේසියෙන් මෙයාට. ඒ කොහොමද? ඇයි ළමයිනේ මෙතන බලයෙන් ඇති කරන ගුණණය එයා කවුද පුතේ? F කියලා ගත්තොත් මෙන්න මේ දුර සිම්පල් A නම් මෙතන පුතේ අපිට පෙන්වන්න පුළුවන් F වැඩි කිරීම A එයාගේ ගුණණය. ඕකේද? X ලක්ෂය වටා මොකද බලය අපි හැමදරුවම අහගන්න 100ක් තේරෙනවා හොඳින් බලාගන්න. මෙන්න පුතේ බලය මෙන්න යාගේ ක්‍රියා රේඛාව මෙන්න ගුණන ගන්න ලක්ෂය නම් උස. හරි නේද? කවුද යා? සිම්පල් A. ඒක නිසා බලය වැඩි කිරීම A කියන එක ප්‍රබල වුණොත් පුතේ කාට වඩාද? මෙයාගේ බරෙන් ඇති කරන විරුද්ධ ගුණණය. මම මේ දුර සිම්පල් B කිව්වොත් මෙන්න පුතේ අලුත් බලයේ ක්‍රියා රේඛාව මෙන්න ගුණන ගන්න ලක්ෂය මෙන්න ක්‍රියා රේඛාවට ගුණන ගන්න තැනේ නම් තියෙන දුර පුතේ. හරි? එනිසා යා ප්‍රබල වුණොත් පුතේ mg වාරයක් b ට වඩා මේක වෙන්නත් ඕන. මේක පළවෙනි අවශ්‍යතාවය. දෙවෙනි අවශ්‍යතාවය පුතේ මේ ඝර්ෂණ බලය F1 නම් යාගේ සීමාකාරී ඝර්ෂණ බලය කියලා අපි ගමුකෝ Fs. හරි? මේ සීමාකාරී ඝර්ෂණ බලය ප්‍රබල වෙන්න ඕන පුතේ F ට වඩා. මෙන්න මේ කාරණා දෙකම සිද්ධ වුණොත් පුතේ මූ කැරකෙනවා. ඇයි ඒ ඝර්ෂණ බලය ගෑවුවේ? ඇයි බම් පුතේ කැරකෙද්දී ඉස්සරහට චලිත නොවෙන්න ඕන? එහෙනම් යොදලා තියෙන බලයට වඩා අල්ලගන්න පුළුවන් බලය ප්‍රබල වෙන්න ඕන. හරි? යොදලා තියෙන බලයට වඩා අල්ලගන්න පුළුවන් උපරිම බලය ප්‍රබල වෙන්න ඕන. පැහැදිලිද පුතේ? තා සීමාකාරී ඝර්ෂණ බලය ඉලක්කමත් දාගන්න පුතේ. මේ ඝර්ෂණ බලයට පුළුවන් නම් නිව්ටන් 100ක් වගේ වෙනකම් දුවන්න. යොදන්නේ නිව්ටන් 60 නම්. 60 දී ගුර්ණවල මේ දේ ඉෂ්ට වුණ පුතේ. මෙයා චලිත වෙන්නේ නැහැ. මේකත් එක මෙයාට තල්ලු වෙලා යන chance එකක් ලැබෙනවා. නැත්තම් කැරකිලා යන chance එකක් ලැබෙනවා. ළමයිනේ තව විශේෂ දෙයක් කියන්නම්. සීමාකාරී ඝර්ෂණ බලයට තාම මෙයා එන්නේ නැහැ. යොදන බලය අඩු නම්මා. යොදන බලය නිව්ටන් 60 නම්. සීමාකාරී ඝර්ෂණය පුතේ 100 නම්. අපි දන්නවා එයාගේ මේ මොහොතේ ක්‍රියාත්මක කරන ඝර්ෂණ බලය යොදන බලයට සමානයි. තව වරක් මේ කහන මේ කියපු වාක්‍ය. සර අඩු කරලා කියපු වාක්‍ය ආය අහන්න පුතේ. හරි මම තව එකපාරක් කියන්න බලාගන්න. සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 100 නම්. යොදන්නේ නිව්ටන් පුතේ 60 නම්. අපි දන්නවා එයා සිතික ඝර්ෂණයේ කලාපේන ඉන්නේ. ඒක නිසා එයාගේ යොදන බලයට සමාන ඝර්ෂණ බලයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙයාට චලිත වෙන්න තාම උවමනාවක් නැහැ. හැබැයි මෙයා ලෑස්ති පුතේ නිව්ටන් 100ක් වෙනකන් තමන්ගේ ඝර්ෂණ බලය වැඩි කරගෙන එයාට අවශ්‍ය බලපෑම ලබා දෙන්න. ඉතින් මෙන්න මේ කියන කන්ඩිෂන් එකක් වෙලා මේ කන්ඩිෂන් එකක් නොකිදී මෙයා පෙරලලා යන්න වැඩි chance එකක් තියෙනවා මෙතනටත් වඩා. හරි නේද? ඉතින් ඒක නිසා පුතේ මේක අපිට උත්තරයට ගන්න පුළුවන්කම තියෙන්නේ එකාංශ එක පුතේ. ඒ හිදී වස්ව උත්පාරණ කලිජක් සිදු කරන අතර බී හිදී භ්‍රමණය විය හැකිය කියලා යාලා නම්‍යශීලී වෙලා දීලා තියෙන එක අපි පිළිගම් පුතේ. භ්‍රමණය වෙනවයි කියලා කිව්වේ නෑනේ. භ්‍රමණය විය හැකිය. මම හිතන ඉතින් ලෙඩ නැති ආංශ එකක් ලෙස පුතේ 6ට අපිට එක උත්තරේ හොඳයි කියලා. හරි? හරි? ඔය කැපිටල් නෙමෙයි සෝරි හතරෙනි උත්තරේ වගේ උත්තර පුතේ ටිකක් තද වැඩි. අපි කියන්නේ යා මහා ගල් හාටෙක් කියලා තද වැඩි පුතේ කියවන් බලන්න. A හා B හිදී වස්තුව උත්තරණ හා භ්‍රමණ කල දෙන අවස්ථා දෙකම ඇති කරයි. දෙකම කරගෙන බෑනේ පුතේ නේද? නමුත් මෙයාගේ විතරක් භ්‍රමණයක් වෙන්න chance එකක් තියෙන එක විය හැකිය කියලා දීලා තියෙන එකත් එක්ක අපි එක විසඳුම් බාරගමු. හරි. හැමෝම බලන් පුතේ හත්වෙනි ප්‍රශ්නේ. මම එතනට යන්නම්. මරු ප්‍රශ්නයක්. හොඳට රවට්ටන්න පුළුවන් ප්‍රශ්නයක් පුතේ. ගානට අපේ ළමයිව අන්දන්න පුළුවන් ප්‍රශ්නයක් කියවන්න දැන්. ඉස්කෘ ප්‍රමාණයක 1000 කිනිර එකිනෙක ස්පර්ශ කළ විට පරිමාණ පීඨින් රූප පරිදි වේ. ඔය පෙන්වලා තියෙන පුතේ මූලාංක වරද අල්ලගමුද? හරි මම මුලින්ම මෙයාගේ දෝෂය ගන්න ළමයිනේ. මෙයාගේ දෝෂය අංකයකට ඍණයි. ඒක පස්සේ දාමු. කුඩා මිනුම 0.1 වැඩි කරන්න ඕන වට පරිමාණ කොටස් 50න් මෙතන සම්පාත වෙලා තියෙන පුතේ 43. ගන්නෑ කවුරුත් 100ක්. 100ට කිසිම ඉන්දියක් නැහැ පුතේ. ඒ නිසා වට පරිමාණ කොටස් 50න් මම 43 ගත්තා. මොකද කියන ළමයිනේ? එතන මෙයාගේ මූලාංක දෝෂය නෝ පුතේ. මෙතන 7යි වැඩි කරාම 0.07 mm. මෙයා පුතේ අර දිගාලය ඇතුළට හැරිලා තියෙන නිසා අපි ඒක ඍණ මූලාංක දෝෂයක් ලෙස බාර ගන්නවා. හරි. දැන් ඔන්න මූලාංක දෝෂය හෙව්වා. රූපය පාවිච්චි කරා ළමයිනේ. නිදහස යම් පුතේ ඊළඟ එකට කියන්නේ එක. කොහොමද කියලා කියන්නේ? නමුත් කම්බියේ නිවරදි විස්කම්බය ආයි කියවම් පුතේ. නමුත් කම්බියේ නිවරදි විස්කම්බය කී දේගොල්ල වෙන වටනාකම 2.46 mm නම් ඉස්කුරු ප්‍රමාණයෙන් ලැබෙන පාටාංකය. දැන් ඒගොල්ල පුතේ අපේ වෙනද කරන්නේ ළමයිනේ නේද? අපිට
ඩිස්පලේ වෙන නැත්තම් ප්‍රදර්ශනය වෙන එක්කෙනා පුතේ පෙන්නලා අපෙන් ආන්නේ නිවැරදි රීඩින් එක නැත්තම් නේද හරි පාට අංකය අහන්නේ අද මොකක් කළාද අද කියන්නේ පැත කළා පුතේ හරි පාට අංකය දීලා අපෙන් අහනවා පෙන්නුවේ කොයි විදියටද නැත්තම් මයික්‍රෝමීටර් ස්ක්‍රූප් වාමානයක ප්‍රදර්ශනය කරලා තියෙන්නේ කොයි විදියටද කියලා අහනවා හරි ඉතින් පුතේ අපි හැමෝම දන්නවා මෙයාගෙන් නිවැරදි පාට අංකය අරගෙන තියෙන්නේ කීයද යාලා දැන් නිවැරදි පාට අංකය 2.46 නිවැරදි පාට අංකය අරගෙන තියෙන්නේ පුතේ පෙන්වපු වගේ මල් යන්නම්කෝ ඒක x දෘශ්‍ය කියලා පෙන්වපු වගේට මෙයාගේ මූලාංක වර්ග ඍණ නම් ඒක ධන කරලා මෙතනට ඇඩ්ජස්ට් කරලා පුතේ ඔන්න ඔමය වෙලා තියෙන්නේ හරිනේ ළමයි මූලාංක වර්ග 0.7 ඍණ නම් පුතේ ඒක ඍණ දෝෂයක් නම් ධන විදියට ඇඩ්ජස්ට් කරලා තමයි මේ නිවැරදි පාට අංකය ඇවිල්ලා තියෙන්නේ සං නිවැරදි පාට අංකයක් අපි ගන්න පුතේ දෘශ්‍ය පාට අංකයට මූලාංක වර්ග ඍණ නිසා එකතු කරලා එහෙනම් මෙයාගේ දෘශ්‍ය පාට අංකය ගත්තොත් කීයද වටිනාකම අඩු කරන්න පුතේ 4.6 මෙයාගේ අගේ අඩු කරාම පස්සේ එන්නේ 2.39 එන්ස අපේ ආන්සර් එක පුතේ 1 2.39 මිලිමීටර ඒක අපේ පළවෙනි උත්තරේ පොඩ චෙක් කරමු පුතේ මේ ගත්ත කට්ටිය YouTube එකේ chat එකේම දාන්න ආයෙත් වෙන තැනක දැන් යන්න ඕනේ නෑ ඔබලන් ඔබලන්ගේ නම්මට වැටෙයි දන්නේ නෑ පුතේ ඊමේල් ඇඩ්‍රස් එකක් හරි වැටෙන්නේ නේද YouTube chat එකේ දාන්න බලන් පුතේ ගත්ත දරුවෝ ගත්ත කට්ටියට දාන්න පුළුවන් මේකේ උත්තරේ පුතේ 2.39 YouTube එකේ chat කරන්න පුළුවන් නේද පුතේ මේ කට්ටිය දාලා තින්නේ හරි කවුරුත් නැද්ද මේ answer එක ගත්ත ඒ කියන්නේ ගොඩාක් කට්ටිය නාගෙන නමත් එක්කම වැටෙනවා ළමයි මරු එක හරි පුතේ දැන් එහෙනම් zoom ඕනෙම නැහැ right ඉමාය අරගෙන එක දරුවෙක් අරගෙන කවුරුත් නැහැ හරි වෙන කවුරුත් නැහැ පුතේ අනේතව අරගෙන හරි හරි පුතේ මම ඔයාව අඳුරන නමකින් පුළුවන් නම් එවන්න ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලාගේ නම් නැත්තම් කියවේ බුදු අම්බෝ මේ වගේ වන්න ගල් මලකෙලියයි කවුද වන් ලෙජන්ඩ්ස් ඔෆ් ෆ්ලෑෂ් හරි හරි මම නම් කියවන්න යන්නේ නැහැ පුතේ ළමයි 4-5 දෙනෙක් අරගෙන ඔයගොල්ලන්ගේ පුළුවන් නම් ඒ ඩිස්ප්ලේ නේම් එක හරි මන් දන්නේ වෙනස් කරන්න පුළුවන්ද කියලා ඊමේල් එකට අමතරව right ඒ වෙනස් කරගන්න දැන් අපේ වැඩේ මාටු නේද වරෙන් කොලෙජන් පුතේ පන්තියට අල්ල ගන්න හරි ළමයි මේ අහන්න පොඩි තව ඉඟියක් දෙන්නම් පුතේ අපේ එලල් පේපර් එකේ දෙන්න පුළුවන් තව විශේෂ දෙයක් ගැන මම පොඩ්ඩක් කියන්නම් ඒ දේ හරියට අහගන්න අපේ ළමයි හැම කෙනාම මෙන්න මේ කතාව පුතේ දැන් මේ ප්‍රශ්නේ නැවතිලා තිබ්බා ඔයාගෙන් පෙන්නපු පාඨාංකය අහලා වැරදිලා හරි කීවනම් පුතේ පාඨාංකය පෙන්වන ආකාරය වන්නේ කියලා නැත්තම් ඒක සෙකන්ඩ් පේපර් එකේ පවා අඳවන්න පුතේ අහන්න පුළුවන් හරි ඒ කියන්නේ මේ ඉලක්කම පේන හැටි ඔයා එතකොට අඳින්න ඕන 2.39 කොහොමද මිලිමීටර 2යිනේ මෙන්න පුතේ විදාලය මෙන්න එයාගේ විල්ල නේද මිලිමීටර 2 කියන එක පෙන්වද්දි පරිස්සමෙන් 2.39 නේ පෙන්වන්න ඕන. එතකොට පුතේ මෙතන කොටස් 39ක් කියන එක යන්නත් ඕන. මිලිමීටර 2 නිසා මිලිමීටර 1 මිලිමීටර 2 ඔහොමයි පුතේ බිංදුව මෙයා 1 මෙයා 2 භාගේ කොටස් වෙනම් පෙන්වන්න ඕන. දැන් තමයි යා මිලිමීටර 2ක් කම්ප්ලීට්. මෙයා බිංදුව මෙයා මිලිමීටර එක මිලිමීටර 2 2.39 නිසා පුතේ මෙයාගේ මෙන්න මෙතන පාඨාංකය 40 වෙන්න ඕන. මෙයා 39 8 7 6 මෙයා 35. පැහැදිලිද පුතේ? මම හිතනවා මේ රේඛා මම ටිකක් වාට YouTube එකේ බැලුවත් ලොකුවට දැනෙන්න ඔන්න හොඳට ඇඳලා පෙන්නුවා. ඉතින් පුතේ මෙන්න මෙතන අපේ exam එකේ දවසක අහන්න පුළුවන්. ඒ කියන්නේ වැරදියට පෙන්වන ආකාරයේ සහිත රූපේ එක්ක අඳින්න එහෙම නැත්නම් ඒක MCQ answers පහෙන් ගිහලා pick කරගන්න කියලා. ඒක නිසා මෙන්න මේ නිවැරදි යගේ ලැබෙන්නේ පුතේ මේක පෙන්නම්දි. ඔච්චරයි කියන්නේ. මේ නිවැරදි යගේ 2.46 ලැබෙන්නේ අන්නර ශෝධන ඇඩ්ජස් කරලා මෙන්න මේ විදිහට පුතේ පාට අංක පෙන්නනවා. මිලිමීටර 1යි කායක පාරක් බලන්න 2.5 පැනලා නැහැ 2.39 කැලි 39. හරි පුතේ. රයිට්. රූපය අවශ්‍ය නැහැ මම ඒක අමතර කාරණයක් කතා කරේ ළමයි. හතක ආන්සර් එක එක පුතේ. යමු අපි ඉස්සරහට එක් කියලා තියෙන්නේ පිත්තල පහනක් ළමයිනේ. ඒ පිත්තල පහන යාලා පෙන්නලා තියෙනවා පුතේ. සිරස් රළු බිමක් මත තබා සුමට සිරස් බිත්තියකට හේතු කර ඇත. පුතේ මම ඔගේ පහන අඳින්න යන්නේ
මං කාරණය කතා කරන්නම්. හැමදරුවම හොඳින් අහගන්න. මේ ප්‍රශ්න අංක පුතේ 8. හරි? හයි. 8 වෙනි එකේ මෙන්න මේ දේවල් ළමයිනේ ගාන දීලා තියෙන්නේ. මෙතන සුමට සිරස් බිත්තියක්. මෙයා රලු පොලවක්. විශේෂයෙන්ම රලුයි කියන වචනේ අතිශයින් වැදගත් පුතේ මේක හරියට තේරුම් ගන්න. මේක පිත්තල පහනක්. ඔහොම අඳින්නම් බම් පුතේ. ඔකේ ගිනිසුළු පත්තු කරන්න ඕනේ නෑ නේද? අපි ෂේප් එකේ උම් බේරාගමු. එයාලා පුතේ කියලා තිනවා මෙයා සුමට සිරස් කියලා. ළමයිනේ මං හිතන්නේ මේක දීලා නෑ මේ කවුරුහල් ළමෙක් ඇඳපු පුතේ බලයක් තමයි වාට මේ ලකුණු වෙලා ආවිල්ලා තියෙන්නේ. මොකද ඔය වචන දෙක ප්‍රමාණවත් අපිට ඉතුරු ඔක්කොම බේරගන්න. හදයි මෙහෙමයිනේ. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ බලය ඇඳලා දීලා තියෙන්න ඕන පුතේ. යමුකක් මෙතනට මේ හැමෝම ආදන්න. පුතේ මෙතනත් අභිලම්භ ප්‍රතික්‍රියාව සිරස් ඉහළට මං ඒ කාර් Y කියලා ගන්නම්. මේ කාර් X. එයාගේ නේද? අභිලම්භ ප්‍රතික්‍රියාව කැපිලා ආර් පුතේ ප්‍රතික්‍රියා බලය. ඊට අමතරව මෙතන මෙයා ඉවතර විසින් උත්සාහ කළා ඝර්ෂණ බලය මේ පැත්තට. හරි? ඉවතර විසින් උත්සාහ කළා පුතේ ඝර්ෂණ බලය මේ පැත්තට ගොඩනැගෙන්නේ. ඉතින් ඔයගලන්ට දැනෙනවද මෙන්න මේ බලයන් දෙකේ සම්ප්‍රයුක්තයක් යනවා පුතේ දවසක. හරි? මෙයාගේ ආනත දිශාවකට. අපේ පේපර් එකේ පුතේ අන්න යාව ලකුණු කළා තියෙන්නේ. ඒක නිසා මේ ප්‍රතික්‍රියාව ඇල වෙලා නෙමෙයි. ස්වයි ගැන්නුව බොරු නෙමෙයි පුතේ. මේ ප්‍රතික්‍රියාවයි ඝර්ෂණ බලයයි දෙකේ සම්ප්‍රයුක්තේ තමයි පුතේ මේ විදිහට ඇල වෙලා යන්නේ. එතකොට දැනට මේක මත එතකොට මට හිතන්න පුළුවන් පුතේ ඕනනම් බල 3ක් දැන්ට ලකුණු කරා නැත්නම් බල 2ක් ලකුණු කරා. ඒක කොහොමද? මෙයා පුතේ පළවෙනි බලය ඒක කොහොමද කවුන්ට් වෙනවා? ඒක 1යි. ඔයාලට ඕනනම් මේ බල 2ක් විදිහට ගණන් ගන්න පුළුවන්. නැත්නම් ඒ දෙන්නට පුතේ බායි කියලා උන් දෙන්න වෙනුවට තනි සම්ප්‍රයුක්ත බලය බාර ගන්න පුළුවන්. අභිලම්භ ප්‍රතික්‍රියාවෙන් ඝර්ෂණ බලයේ සම්ප්‍රයුක්ත ලෙස. ලකුණම් වැඩේ පුතේ දැන් මේ බල දෙක ගිහිල්ලා සෙට් වෙන තැනක් තියෙනවානේ. නේද? මේක ඉන්න තව එක බලයක්. කවුද? එයා ඇවිල්ලා බරපුත එයාගේ වේට් එක. ඒක නිසා මේක දැන් බල 3ක සමතුලිතතාවයට ලඟ කරන්න පුළුවන්. බල 3ේ සමතුලිතතාවයේ ප්‍රධාන පළවෙනි අවශ්‍යතාවය පුතේ එයා ඒක තලිය වෙන්න ඕන. දෙවෙනි අවශ්‍යතාවය ළමයි ඒක ලක්ෂ්‍ය වෙන්න ඕන. ඉතින් පුතේ ඒක ලක්ෂ්‍ය වෙන්න දැනටමත් මේ බල දෙක. කවුද බල දෙක? මම නැවතත් කියන්නම්. සිරස් බිත්තිය මගින් ගොඩනගෙන ප්‍රතික්‍රියාවත් තිරස් පොළොව මගින් ඇති කරපු සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාවත්. හරි පුතේ? සම්ප්‍රයුක්ත ප්‍රතික්‍රියාවක් සෙට් වෙන තැනට සිරස්ව පල්ලෙහැයින් පුතේ කවුරු ගොඩනැගිලා තියෙනවද? එයාගේ බර ගුරුත්ව කේන්ද්‍රයෙන් ගොඩනැගිලා තියෙනවා. මං හිතනවා පුතේ ඔයාලා මේ රූපේ මේ ගාන ගත්ත ඇති හොඳටම තහවුරුයි කියලා. හරි? මෙන්න මේ ලයින් එකයි හොඳින් අහගන්න මේකේ නිර්මාණය අඳින හැටි. හරි? මේ තිරස් රේඛාවයි ඊට පස්සේ පුතේ මෙතන ඒගොල්ලෝ ලීඩ් එකක් අරගෙන දීලා තියෙන ඇල කරලා අන්නේයි කැපෙන තැන. ළමයිනේ මේක සිරස නෙමෙයි. නවතත් කියනවා සිරස නෙමෙයි. නැවත නැවතත් කියන පුතේ සිරස නෙමෙයි. ආනත යන ලයින් එක එයා කැපෙන තැනයි මේ තිරස් රේඛාවයි කැපෙන තැනට සිරස් පල්ලෙහැන් තියෙන ලක්ෂ්‍ය පුතේ වා උත්තර ලෙස ගන්න. ඒතර වට දැනෙයි මේ ලක්ෂ්‍ය ගන්නට අපේ C කියලා. C answer එක තියෙන පුතේ උත්තරේ 3. හරි? right. ප්‍රශ්න අට බෝඩ් එකේ තියෙනවා. දඩවඩ ගාලා ඒක ගියා පුතේ. ඉක්මනින් හදාගන්න අඩුපාඩු කාරණා තියෙනවා නම් මම ඊළඟ දේවල් ටික ඉම්පස් එක ගොඩනගා ගන්නම්. ඉක්මන් කරමු පුතේ චූටි විනාඩියක් දෙකක් දෙන්නම් අඩුපාඩු තියෙනවා නම් හදාගමු ළමයිනේ.
හරි ළමයිනේ, පුත මේක ඇති නේද වෙලා ඔයගොල්ලෝ ලියා ගන්න අඩුපාඩු මම මේක අයින් කරන්න කියලා බැලුවේ. ඔ මේ පැත්තේ නම් කාරණා පොඩ්ඩක් මකමින් ඉන්න, සැකදල් දිනවා හදා ගන්න. අපි යම්පු ඊළඟ ප්‍රශ්නේ බලන්න. හැම ළමයන් ප්‍රශ්න කරනවා මේ බලන්න කියවන්න. හරි, නම්වෙනි ප්‍රශ්නේ බලමු පුතේ. මම කොටසක් ඉතුරු කරා. ටග් ගලවා හදා ගන්නවා නම් තව පොඩ්ඩක් හොඳම වෙලාව දෙනවා. ඉක්මනින් ලියාගෙන මේ ටිකක් තා මම තව ටිකකින් අයින් කරනවා. නම්වෙනි ප්‍රශ්නේ ගෙවමු පුතේ. එතන කියලා තියෙන්නේ බල දෙකක විශාලත්ව අතර අනුපාතය 3ට 5ක් වෙන අතර බල දෙක අතර කෝණයේ අංශක 60කි. සම්ප්‍රයුක්ත බලය 35කි. බල දෙකේ විශාලත්වය වන්නේ. හරි, ඕනනම් පුතේ පොඩි රූපයක් අඳගන්න. මේක ඇවිල්ලා අපේ ප්‍රශ්න අංක 9. එයාලා කියලා තිනවා බල දෙක අතර අනුපාතය 3ට 5යි කියලා. ඒක නිසා මෙයා 3යි F නම් පුතේ, මෙයා 5යි F. ඕමනි තින්. හරි, 3ට 5ක් කියලා කිව්වනේ මම. ඒක ඒ විදිහටම ලකුණු කරා. මෙයා 3යි F නම් මෙයා 5යි F. මේ කෝණේ අංශක 60යි කියලා කියන්නේ සම්ප්‍රයුක්ත බලය නිව්ටන් 35ක් කියලා කියලා තියෙනවා. අපිට පුළුවන් පුතේ මෙතන කෙලින්ම අපේ සම්ප්‍රයුක්ත සූත්‍රය ගේන R වර්ග සමානයි P වර්ග ධන Q වර්ග ධන 2 PQ cos θ කියන එක. තමයි මේ MCQ ගානක්නේ. කෝණේ අංශක 60යිනේ. ඔන්න cos 60ට පුතේ භාගය කපලා දාන්න ඔතනම shape නේද? ඇයි? අපි හැමෝම දන්නවා cos 60 භාගය දෙකත් එක cancel වෙලා යනවා. සුළු කරමු. R වර්ගය පුතේ මේක 35 වර්ගය. P වර්ග කියන්නේ 5 වර්ගය 25යි F වර්ග. Q වර්ග කියන්නේ 3 වර්ගය 9යි F වර්ග. හරි. ධන PQ ගුණිතය ඉතුරුයි. PQ ගුණිතය කියන්නේ පුතේ මෙතන 5i F වැඩි කිරීම 3i F. මම ඒකත් ලියන්නම් 15i F වර්ග කියලා. සුළු කරාම මෙතන එනවා පුතේ 35 වර්ගය. කවුරුත් 35 වර්ග කරන්න යන්න එපා. 25යි 15යි 40යි 9යි 49යි F වර්ග කියලා එන්නේ. පුතේ එකක් නෑන වර්ගමූලය ගන්න. හැම පදයකම වර්ගමූලය ගන්න. 35 වර්ගයේ වර්ගමූලය 35යි. 49 වර්ගමූලය 7යි. F වර්ගයේ වර්ගමූලය F. දැන් 7ෙන් කපලා දාන්න. 7 1යි 7 5යි. ඒක නිසා F එන්නේ පුතේ 5 නිව්ටන්. F 5 නිව්ටන් නම් අන්නර 3i F ගොඩ දාන්න පුතේ. එයාවිලා 15ක් නිව්ටන් වෙනවා. ඊට පස්සේ 5i F ගොඩ දාන ළමයිනේ 5i F ඇවිල්ලා කීයද? F කියන්නේ 5 නම් 5i F ඇවිල්ලා 25 නිව්ටන් බවට පත් වෙනවා. කොහොම ලේසියි පුතේ. මං හිතන්නේ අපත යන සුළු ක්‍රීම් නැතුව ලේසියෙන් මං ඒ කතන්දරේ බේරලා දැම්මා. ඉතින් එකම එක චේන්ජ් අය කරේ පුතේ. මෙන්න මෙතන 3i F කියලා ගත්තා, 5i F කියලා ගත්තා. ඒකට අපි ළමයිට හයියක් තියෙන්න ඕන පුතේ. කොන්ද කෙලින් තියෙන්න ඕන සංකේතයක් දාගෙන වැඩේට බහින්න. රතු පෑන විතරයි අතේ යා. right. අපි යන ඉස්සරහට 10 ප්‍රශ්නේ. හැමෝම බලන්න පුතේ ප්‍රශ්න අංක 10. රූපේ දැක්වෙන සරල රේඛේ චලිතය දෙන වස්තු දෙකක ප්‍රවේග කාල වක්‍රයන් වේ. ඒ පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. වදන්ති ප්‍රශ්නයක් කියවමු. වස්තු දෙකටම චලිතය ආරම්භ කර නිශ්චල වීමට එකම කාලයක් ගත වී ඇත. ඒක පුතේ හරිනේ. මට ඕකෙ තියෙන ප්‍රස්තාරයෙන්වත් ඉස්සර කරන්න දෙයක් නැහැ. ප්‍රස්තාරය බලන ඕනම දරුවෙක් ඒක දැනෙනවා පුතේ. එයා හරි කියලා. B. ඇයි දෙන්නගෙම කාලය එකයි පුතේ. B බලන්න. වස්තු දෙකේම විස්ථාපන සමාන වේ. සම්පූර්ණ වැරදි. ඇයි? අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක විස්ථාපනය දැනෙන්නේ කාගෙන්ද? වර්ගඵලයෙන් පුතේ. දැන් මේක වර්ගඵල සමානද? වර්ගඵලයෙන් තමයි විස්ථාපනය දැනෙන්නේ. වර්ගඵල අසමාන නිසා විස්ථාපනත් අසමානයි. දීවගන්ති වැරදි. ඒකට හේතුව මෙතන තියෙනවා. වාට විස්ථාපනය චෙක් කරන්න ඕන නම් පුතේ කියලා වර්ගඵලය චෙක් කරන්න. දෙන්නට ඒරියාස් දෙකක්. ඒක නිසා පුතේ මේගොල්ලන්ගේ විස්ථාපන සමාන නැහැ. තුන බලන්න. වස්තු දෙකම ඵලන එක හරි ගියානේ. ඔව්. වස්තු දෙකම සමාන මන්දණයකින් එකම කාල ප්‍රාන්තරය තුළ ගමන් කර ඇත. ප්‍රශ්නේ භාගයක් ගොඩ ගියා පුතේ. භාගයක් නාගෙන. මොකද්ද නාගෙන තියෙන තැන? ඔව්. නාගෙන තියෙන්නේ සමාන කාල ප්‍රාන්තරයකදී කියලා කියලා තියෙන එකත් එක්ක. මේක පුතේ දෙන්නගේ මන්දණය යම් කිසි කාල ප්‍රාන්තරයක සමානයි නේද? හරි. වස්තු දෙකම සමාන මන්දණයකින් ගමන් කරනවා. හැබැයි එකම කාල ප්‍රාන්තරයක නෙමෙයි. හොඳට බලන්න නේද? මේකේ පුතේ අර උඩින් ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වැටෙන වක්‍රයේ කාල ප්‍රාන්තරය වැඩි, පහළින් ප්‍රවේග කාල ප්‍රස්ථාරය, හරි, ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වැටෙන කොටසේ පුතේ මන්දණයෙන් ගමන් කරන කාල ප්‍රාන්තරය වෙනස්. ඒක නිසා මන්දණය සමාන වුණාට යම් කිසි පීරියඩ් එකක එයාලගේ ටයිම් එක පුතේ නැත්නම් එයා හරි මන්දණය කරපු වෙලාවල් දෙක පුතේ බ්‍රේක් ගහපු වෙලාවල් දෙක අසමානයි.
ඉතින් ඒකත් එක්ක පුතේ C කියන විසඳුම එතන වරදිනවා. ඒ වගන්තියේ භාගයක් හරි භාගයක් වැරදි කියන චෝදනාවත් එක්ක. හරි? ඒ 10. එතකොට මේකේ උත්තරේ පුතේ හරි ගියේ ඒ විතරයි. ඒ තියනවාද answer එක අපිට ගන්න පුළුවන් 10 වෙනි එකට විසඳුම ලෙස. හරි? ඒ වුන් පුතේ 11 වෙනි ප්‍රශ්නේ හැමෝම 11 පාළමයිනේ 12ටම යන්නකෝ. 11 ප්‍රශ්නේ වැරද්දක් තියෙනවනේ. ඒකේ පාඨාංක නැහැ. එතකොට ඒ ප්‍රශ්නෙට ලකුණු කාටවත් නැහැ. ඕල් නෙමෙයි ලකුණු කාටවත් නැහැ. එතකොට ලකුණු එන්නේ 24න්. හරි? right. ඒ වුන් පුතේ 12 ඒකාකාර කම්බියක් පාදකයක් එල්වන ලෙස තනන පහත පරිදි ත්‍රිකෝණාකාරව නවා ඇත. මෙහි ගුරුත්ව කේන්ද්‍රයේ තිරස් පාදයේ මධ්‍ය ලක්ෂයේ සිට කොපමණ උසකින් පිහිටයිද කියලා ඉහළ තියෙනවා. තිරස් පාදයේ මධ්‍ය ලක්ෂය නම් කොච්චර උසකින්ද කියලා. පුතේ මේකට අපි රූපයක් හඳගමු. මේක සම්පාත ත්‍රිකෝණයක් වගේ පාදයක දිගේ L කියලා දෙනවා. මෙන්න මේ කෝණේ අංශක 60යි පුතේ. මට මෙතන ඉඳන් මෙතන තියෙන සමස් උස ගන්න පුළුවන්. මම මේක A කියලා ගන්නම්. මෙයා X කියලා ගන්නම්. AX ගේ දුර මට ලියන්න පුළුවන් පුතේ සම්මුඛ පාදයේ වන කර්ණය දන්නවා. එතකොට ඒක L sin 60. sin 60 මූල 3 8 2යි. එතකොට මෙයා ඇවිල්ලා මූල 3යි L බෙදීම 2යි. AX මට පුළුවන් පුතේ මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය අපි හැමෝම මේ පාඩම කරලා ආවේ. ඔයාලා හැමෝම දන්නවා මේක කැඩෙන්නේ 1 2 අනුපාතයකට. එහෙනම් AG කියන දුර පුතේ AG කියන දුර AX කියන දුරෙන් 3න් එකක්. හොඳේ. AG කියන දුර පුතේ AX කියන දුරෙන් 3න් එකක් බවට පත් වෙනවා. එයි මෙතන කෑලි දෙකක්, මෙතන කෑලි එකක්. එහෙනම් ඔක්කොම කෑලි පුතේ 3කින් මෙයා එකක්. එහෙනම් වාර කරන් තියෙන්නේ AX වෙනුවෙන් කීයගෙනද? මූල 3යි L බෙදීම 2 නැවතත් පුතේ 3න් බෙදන්න. එතකොට ආගේ ආන්සර් කීයද? මූල 3යි. හරි. L බෙදීම 6ක් බවට පත් වෙනවා. මූල 3යි L බෙදීම 6 තියෙන පුතේ අපේ දෙවැනි විසඳුම ඒක අපේ ආන්සර් එක. හරි. ඒ ප්‍රශ්න අංක 12. මම යන පුතේ ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්න අංක 13 තක්කක් ගාලා යමුවා. පොඩි පොඩි ප්‍රශ්න පුතේ මේවා. හරි වැරදි දාගන්න, හරි දරුවන්ට හරි දාගන්න පුළුවන්. අනිත් ළමයි තම තමන්ගේ අඩුපාඩු කාරණා බේරගන්න. හරි. යම් පුතේ ඉස්සරහට සමහරුන්ගේ මේ වෙද්දි කරපු ඔක්කොම හරි ඇති. මම ඒකයි කිව්වේ මේ পেපර් එක වැරදිලාවත් අමාරු পেපර් එකක් නෙමෙයි. මේක ඇවරේජ් পেපර් එකක් පුතේ. ඒකාකාර මන්දනයකින් කොහොමද කියලා තියෙන්නේ. ගමන් කරන යතුරු පැදියක ප්‍රවේගය 144 km/h වේ. සිට 108 දක්වා තප්පර 8ක කාලයකදී අඩු වේ. යතුරු පැදියේ නිශ්චල වීමට තව කොපමණ කාලයක් ගත වේද? පුතේ පොඩි දත්ත ටිකක් ලියාගමු. මම හිතන්නේ මේ ගානේ උත්තර ගොඩනගන්න අපිට මෙයාව MS screen එකට හරවන්න ඕනේ නෑ පුතේ. ඒ වෙනින් මහන්සි වෙන එක තේරුමක් නැති වෙයි කියලා හිතනවා. මොකද ගානේ ලස්සනට නේද? ලියා ගන්න අවශ්‍ය නේද? අර KMH නේම්කෙම ලියා ගන්න ඕන වෙන විදිහට දත්ත දීලා තියෙනවා. ඉන්නවා විස්තර කරන්න. මෙයා ගමන් කරමින් ඉඳලා තියෙන 144කින් KMH වෙන එක ස්පීඩ් එක. තප්පර 8ක දීපුතේ 12 කියලා කියන තප්පර 8ක් කාලයකදී ප්‍රවේගය 108ට වැහැලා. මේ බලා ගන්න. මෙන්න තප්පර 8ක් කාලයක් ගත වෙලා මේ පළවෙනි පීරියඩ් එක තප්පර 8යි. ඒ කාලයේදී යාගේ ප්‍රවේගය 108යි 60 කිලෝමීටර බවට පත් වෙලා. අපෙන් ආන්නේ පුතේ නිසල වෙන්න නැත්නම් ප්‍රවේගය කීයද? බිඳුවක් බවට පත් වෙන්න KMH වෙන එක බවට පත් වෙන කොච්චර කාලයක් ගන්නවද කියලා. මෙන්න මේ සමීකරණයෙන් තර්කේ පටන් ගන්න වැඩි ලේසි පුතේ. V සමානයි U + AT. මේ බලා ගන්නකො අපේ කට්ටිය. පුතේ මම U එහාට දානවා. එතකොට V + U සමානයි AT. එයාලා කිව්වා නියත ත්වරණයක් කියලා. හරි නේද? ගානේ කිව්වනේ පුතේ. ඒකාකාර මන්දනේ. කමක් නැහැ. එයාගේ ඇක්සලරේෂන් නෙමෙයිනේ. ඩිසලරේෂන් ඒක පුතේ එතකොට නියත මන්දනයක්. ඉතින් මෙන්න මෙතන පුතේ අපිට බේර ගන්න පුළන්නේ මෙහෙම ඇඩයක්. සමානුපාතික ලකුණයි සමාන ලකුණයි වෙනුවට ඔයා ගේන නිය මේ මොකද්ද සමාන ලකුණයි නියතයි වෙනුවට ගේන්න පුතේ සමානුපාතික ලකුණ. එහෙනම් වීරණ U සමානුපාතිකයි පුතේ කාලයට. කොටිම කිව්වොත් ප්‍රවේග වෙනස අපිට කාලේ තර්ක කරන්න පුළුවන්. ඔයාට කාලේ දිහා බලන්න ඕනම නම් පුතේ ඔයාගිලා ප්‍රවේග වෙනස දිහා බලන්න. මෙයාගේ ප්‍රවේග වෙනස කීයද ළමයිනේ? සැකලයක ලියමු ඩෙල්ටා V. ඒක ඇවිල්ලා 36යි. එහෙනම් 36ක ප්‍රවේග වෙනසක් සිද්ධ වුණේ තප්පර 8කට නම් පුතේ අපි හොයන්න ඕන කීයක ප්‍රවේග වෙනසක්ද? ඩෙල්ටා V2 108ක ප්‍රවේග වෙනසක් සිද්ධ වෙන කාලය. එයා T2 නම් මන් T2 මෙතන ඉවරයක් කරන්නම් පුතේ. 36ක ප්‍රවේග වෙනසක් වෙන්නේ 8කට නම් 108ක්. එහෙනම් 8 බෙදන්න ඕන පුතේ 36ෙන් වැඩි වෙන්න ඕන 108. මේක ළමයිනේ 3යි 8වරක් 3 24යි. හරි පුතේ මෙන්න යාගේ කාලය තප්පර වලින් 24යි.
ගාන අපි හිර කරලා කොටු කරලා පුතේ නේද? නැත්තම් ගාන එක තැනකට බෙල්ලෙන් හේතු කරලා තමයි මේ හැසිරීම ගත්තේ. නිකන් ගත්තේ නෑ යා. ප්‍රවේග වෙනස ඔයාට කාලය තර්ක කරන්න පුළුවන්. මෙයාගේ ප්‍රවේග වෙනස 36කට කාලය තප්පර 8ක නම් බැලුව පුතේ ඉතුරු 108ට කාලය තප්පර කීයද? මේක අහලා තියෙන්නේ යතුරු පැදිය නිශ්චල වෙන්න සිංහලෙන් තියෙන්නේ කියවන්න පව කොපමණ කාලයක් ගත වේද? මුළු කාලය නෙමෙයි ළමයි නේ තව කොපමණ කාලයක්? එහෙනම් පුතේ answer එක අපි හොයපු 24 තමයි උත්තරේ 4. වැරදිලා හරි ඇහුවනම් පුතේ ගත වෙන මුළු කාලය කියලා. මුළු කාලය කීයද? 24යි 8යි 2ම එකතුව කීයද? 32ක් බවට වත් වෙන තිබ්බා. නමුත් ඒ පැත්තෙන් දෙයක් ගානේ විමසලා නැහැ. මුළු කාලය නෙමෙයි අහලා තියෙන්නේ තව කොපමණ කාලයක් ගත වේද කියලා. ඒක නිසා පුතේ අපිට දැන් ලේසියෙන් අලුත් කාලය 24 දෙන්න හැකියාව තියෙනවා. right? අපි යනවා පුතේ ඉස්සරහට. අපි හැමෝම බලන්න මේ කරේ ප්‍රශ්න අංක 13. ඉවන් පුතේ 14 ළමයි. ඔය ඉන්න ගමන් ලයික් බටන් එකේ එක පාරක් ඔබහන් ආ පුතේ. හරි. දෙපාරක් ඔබන්න එපා. ආපහු ලයික් දාපු එක අයින් වෙනවා. කැමති නම් විතරක් ඔබන්න පුතේ. කාටවත් බලපෑමක් නැහැ. නේද? මගේ සද්ද අහගෙන ඉන්න බැරි සයිස් එකක් නම් තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. හරි දෙපාරක් ඔබන්න එපා අයින් වෙනවා පව් එක. අපි යමු ඉස්සරහට. 14 කීවන්ද? මීටර 10ක් දිග, කිලෝ 20ක ස්තම්භයක් ඇති ඒකාකාර එදි දණ්ඩක AC. මීටර 2ක් වන ලෙස තිරස්ස CB ආධාරක දෙකක් මත රඳවා ඇත. එයාලපතේ CB ආධාරක දෙකක් මත රඳවලා තිනවලු. දණ්ඩ සමතුලිතතාවයෙන් නොබිදී ඒහි තැබිය හැකි උපරිම ස්තම්භය කුමක්ද? මම දැන් පුතේ අපේ ටියුට් එකේ රචනා ප්‍රශ්නයක තිබ්බ සමස්ත බරෙන් පුතේ මේක භාගයක්. එහෙම නේද? හරි. right. මොකක්ද ඉන්න? හරි. ආගම් පුතේ අපේ සෙකන්ඩ් පේපර් එකේ තිබ්බ රචනා ප්‍රශ්නකින් සම්පූර්ණ බරෙන් පුතේ කැලලක් මෙතන තියෙන්නේ. අපි දත්ත ටික හරියට ලියාගමු ළමයිනේ. හැමෝම ආ දැන් මෙයාගේ දුර මීටර 2ක් කියලා දීලා තියෙනවා. සමස්ත දිග පුතේ 10යිනේ. ඒතර මෙන්න මෙයාගේ දුර පුතේ මීටර 2යි. හරි. ඊට පස්සේ මෙයාගේ දුර එහෙනම් මීටර 8යි ආ. මෙයාගේ අනිත් ආධාරකයේ තියෙන ඔය දැක්කද මෙන්න මේ කෙලවර. තනිකර සමතුලිතතාවයේ ගාන. මොනවා රූපේ ඇඳගත්ත පුතේ. ඊට පස්සේ කියලා තියෙන්නේ දණ්ඩ සමතුලිතව නොතිබී sorry දණ්ඩ සමතුලිතතාවයෙන් නොබිදී ඒහි තැබිය හැකි උපරිම ස්තම්භයයි ගානේ අහලා තියෙන්නේ. ඔව්. පුතේ කැපිටල් A වල තියෙන මැක්සිමම් වේට් එක නම් අපි එක ගමුකෝ M මැක්සිමම් වාරයක් සිම්පල් G නම්. හරි. මෙයා පුතේ මේ ලක්ෂ්‍ය වටා භ්‍රමණය වෙන්න ලැබියාවක් දක්වනවා. ඒකෙදි වෙන වැඩේ තමයි මෙන්න මෙතන ප්‍රතික්‍රියාව බිඳුවක් වෙනවා. එහෙනම් ඔයාට මෙතන අපි පුතේ මේ C ලක්ෂ්‍ය වටා ගුණ ගන්න ගියොත් වද වෙන්න ඕනේ නැති බල දෙකක් තියෙනවා. පළවෙනි බලය මෙතනදි C වලදී ගොඩනගෙන ප්‍රතික්‍රියාව. අනේ මල් ලකුණු කරන්නෙත් නෑ පුතේ. ඇයි? C ලක්ෂ්‍ය වටා ගුණ ගන්න යනකොට ඌව සත පහකට ගණන් ගන්නෑ. හේතුව ඒ බලයේ ක්‍රියාරේඛාව කවුරු මහරා යනවද? C හරහාම යනවා ගුණෙන්නේ නෑ. ඊළඟ කතන්දරේ පුතේ උපරිම බරගෙන උනන්දු වෙද්දී මෙන්න මෙතනින් තමයි සමතුලිතතාවය මුලින්ම බිඳගන්නේ. මුලින්ම දාල යන්නේ එතනින් නේද? මුලින්ම පුතේ දාල යන්නේ එතනින්. හරි. ඒක නිසා එතන ප්‍රතික්‍රියාව කීයක් වෙනවද? බිඳුවක් වීම සිද්ධ වෙනවා. එහෙමනම් පුතේ මෙයාගේ ක්‍රියාත්මක කරන තව එක බලයයි තියෙන්නේ. ඒකයි ලබර සමස්ත දණ්ඩ දිග 10 නම් බර ක්‍රියාත්මක වෙනවා හරි මැද්දෙන් දුන්නවද වන්දා? ඔව් කිලෝ 20යි. එහෙනම් පුතේ එතන නිව්ටන් 200යි. මෙයාගේ දුර ෂේප් එකේ පෙන්වන්නම්. ඒ දුර පුතේ මීටර 3යි. හොඳේ යා. ඇයි? ඇයි ළමයිනේ ඒකාකාර දණ්ඩක් නේ පුතේ. එතකොට මේක කියලා තියෙන ඒකාකාර දණ්ඩක් කියලා සමාස දිග 10 නම් 5ක් වෙන්න මෙතන 2 නම් මදිපාඩුව 3යි යා. මෙන්න පුතේ යාගේ ගුරුත්ව කේන්ද්‍රය බර. එහෙමනම් ළමයිනේ ගුර්ණ වලට එන්නේ MXG 200 විතරයි. මොන මං හරි ලකුණු දෙකක් දැම පුතේ ගුර්ණ වලට එන ජෝඩුව. ඩක්ගාලා අපි වාමාර්ථ ගුර්ණේ දක්ෂිණාර්ථ ගුර්ණේට සමාන කරමු. MX වාරයක් සිම්පල් G වාරයක් මීටර 2 වාමාර්ථ ගුර්ණේ දක්ෂිණාර්ථ ගුර්ණේ කියේ පුතේ 200 වාරයක් මීටර 3ට සමාන කරා. මොකද තාමත් සමතුලිතයිනේ. එහෙනම් තවමත් පුතේ ගුර්ණ බැලන්ස් වෙන්න ඕනේ. සිම්පල් G 10ට බිඳුවක් අයින් කරමු. 2ට මෙයාව කපලා දාමු පුතේ 10යි 10ව 3ක් 30යි. ඒක නිසා මෙයාගේ MX ට එන්නේ පුතේ කිලෝ කීයයි කියලාද? 30යි කියලා. ඉතින් කිලෝ 30 අපේ ආන්සර් එක පුතේ 5 වෙනි විසඳුමයි.
හරි ඒ ප්‍රශ්න අංක 14. හරි. 15 වෙනි ප්‍රශ්නටත් මම යන්න ළමයි නේ. හැමෝම බලන්න මම 15 වෙනි ප්‍රශ්නේ යහපැත්තේ ගන්නම්. ඒක ආනත්තල ගාන. අපේ වන්දේ ළමයට මතක ඇති පුතේ මේ ආනත්තලත් එක්ක අපි හදපු මේ ජාතියේ පළවෙනි ගාන. මම එතනදි ලස්සනට කියනවා ඔය චලිතන පැත්ත හොයාගන්න හැටි. ඉතින් ඒ විදිහටම පුතේ මේ ගාන අපි කෙටියෙන් බේරමු. හරි? මේක චලිතන පැත්තක් හොයාගන්න නෙමෙයි තියෙන්නේ චලිත කරන්නේ නැතුව ඉන්නයි මේක තියෙන්නේ. මෙයා පුතේ මෙන්න මේ විදිහට ඇන්ගල් එකක් තියෙන ආනතලයක්. හරි බොඩේ පේනෝ නේද? ඔව්. මෙයාගේ මෙතන කියලා තියෙනවා M2 ස්කන්ධයක්. ඊට පස්සේ පුතේ මෙන්න මෙතන කප්පියක්. මෙයාගේ මෙතන තියෙන ළමයිනේ M1 ස්කන්ධයක්. ඒකල පුතේ එයාගේ දෙනවා. ස්කන්ධයේ කිලෝ 5ක් සහ 10ක් වෙනවා දෙකම දීලා. හරි බලාගන්න. මෙයාගේ ස්කන්ධය පුතේ කිලෝ 5ක් කියලා දීලා මෙයාගේ ස්කන්ධය කිලෝ 10ක් කියලා දීලා හොඳින් ආගන්න අපේ ළමයි හැමෝම මෙයා කිලෝ 10යි මෙයා කිලෝ 5යි ඔය ස්කන්ධයන් ටික ඔය විදිහට දීලා තියෙද්දී එයාලා කියලා තියෙන දෙයක් තමයි පුතේ සුමට ආනත්තලයේ මේක ස්ථිතික සමතුලිතතාවය ඉන්නවලු සරලව කිව්වොත් සුමට න ආනත්තලයේ ඝර්ෂණ බල නැහැ වෙනස් ස්ථිතික සමතුලිතතාවය කියන්නේ හෙලෙන්නෙත් නැතුව ඉන්නවා හරි පුතේ ගාන්ට නූලට දශමයක සමතුලිතතාවය ඉන්නේ අපි යමත බලයන් ටික ලකුණු කරගෙන ඉමුදු පුතේ වැඩේට මෙන්න බලා ගන්න. පල්ලයට බලය නිව්ටන් 50යි. කෙලින් මේක යාගේ බඩ. පුතේ සමතුලිත නම් තන්තුවේ ආතතියත් නිව්ටන් 50යි. හරි? මෙයා සමතුලිත නම් පුතේ මේ තන්තුවේ ආතතියත් නිව්ටන් 50යි. අපි දන්නවනේ එකම සෑහළු තන්තුවේ ආතතිය සමානයි. එහෙනම් මෙයාගේ බර කියන එක නිව්ටන් 100 පුතේ 100 මේ පැත්තට වෙලා තියෙන විභේදනයත් සමතුලිත වෙනුවෙන් නිව්ටන් 50ක් වෙන්න ඕන. ඔච්චරයි. එහෙනම් 100 අපි බලමු පුතේ බර 100යිනේ. නේද? බර පල්ලහැර ක්‍රියාත්මක වෙන තිබ්බ 100යි. ඒ 100න් අංශක කී විභේදනයක් ගියාමද 50ට සමාන වෙන්නේ කියලා බලමු. අහලා තියෙන පුතේ තීට කෝණය. මෙයා තීට නම් මේ කෝණයත් තීට. එතකොට බර පල්ලහැට mg, මෙහෙට නම් mg cos තීට, මෙහෙට නම් mg sin තීට. ඒක නිසා පුතේ බර නිව්ටන් 100යි sin තීට මං සමාන කරනවා 50ට. අපේ හැම ළමයිටම තේරුණාද කරපු වැඩේ? ආයිත් ආගන්න. මෙයා නිව්ටන් 50 නම් මේක හෙලවෙන්නේ නැත්නම් පුතේ සම්පූර්ණ පුරාතතිය නිව්ටන් 50යි. හරි පුතේ. එවනම් මෙයත් හෙලවෙන්නේ නැත්නම් පල්ලෙහාට තියෙන බලයත් ඉහළට තියෙන ඇදිල්ලත් දෙකමත් පුතේ නිව්ටන් 50යි. ඒ 50 ගොඩනගන්නේ ඒ 50ට සම්පූර්ණ දායකත්වය සපයන්නේ බරෙන් පුතේ. කරක් කියන්නේ පහ හොඳේ. ඒක බරේ විභේදනය. දන්නේ තොත බබාලන්නේ පුතේ. එයා බරෙන්. එහෙනම් බර පල්ලෙහාට තියෙන 100 හැරෙව්වයින් පස්සේ 50ක් විතර දැනෙන්න ඕන. ඉතින් මෙහෙට තියෙන 100 මෙහෙට හැරෙව්වොත් 100යි cos θ මෙහෙට හැරෙව්වොත් 100යි sin θ. එහෙනම් 100යි sin θ 50ක් වෙන්න θ කෝණය එකපාර ලියන්නද? ආ මෙයාට කැලි පුතේ 2යි sin θ භාගයයි sin θ භාගයක් වෙන θ කෝණය අංශක 30යි. එහෙනම් θ කෝණය අංශක 30 විසඳුම ලෙස තියෙන පුතේ උත්තරේ එක අපේ අංශ එක. මේ පේපර් එක නම් කිරි කජු වගේ පුතේ. බොබලේසි පේනවනේ සුළු කිරි. මහා ලොකු නේද? තේලි ගණන් වල ලොකු සුළු කිරින් නෑ පුතේ. තේලි දෙකෙන් තුනෙන් උත්තර එනවා. මෙතනත් තේලි 1යි 2යි 3යි ආන්ස එක. මේකෙත් තේලි 2යි ආන්ස එක. ආබම් පුතේ. මේකෙත් තේලි 3යි ආන්ස එක. මෙන්න මේකේ තමයි පොඩ්ඩක් කට්ටක් කෑවේ අපි. සරල දෙකිය චලිතය ගානේ. අමාරු නෑ පුතේ. 16 කියමු. එනවනේ අපේ තාම අද දවසේ වෙලාව ගිහලා තින්නේ 6යි ප්‍රශ්න 15ක් කරලා. ඩිස්කෂන් එකටම හරි පුතේ. කාමන් ඩිස්කෂන් එකට යනවා ඩබල් වෙලාවක් නේද? ඉතින් අපි පුතේ ප්‍රශ්න 15ක් ඉවරයි. 16 කියවන්න. තරගම එකක් shape එකේ උත්තෝලකයක් තුල හරි කියලා තියෙන පුතේ ස්කන්ධය m begin වන හොව් අයිත් බලන්න. උත්තෝලකයක් තුල ස්කන්ධය capital m වන පෙට්ටියක් තබා එය මත ස්කන්ධය simple m වන ළමයෙක් වාඩි වෙලා සිටී. වාඩි වී සිටී. උත්තෝලකයේ ඒ තොරණින් ඉහළට චලිත වන විට පෙට්ටිය මගින් උත්තෝලකය මත ඇති කරන බලය. පුතේ උත්තෝලකය කියන්නේ ලිෆ්ට් එකක්. හරිද? නැත්නම් එලිවේට් එකක්. ඉතින් මෙයාගේ අපි පුතේ මෙන්න මෙහෙම මං හොඳ රූපයක් ඇඳ ගන්නම් ආ හැමෝම බලා ගන්න. මෙන්න පෙට්ටිය. මෙන්න පුතේ මිනිහා වාඩි වෙලා ඉන්නවා. ෂේප් නේ. හරිද ළමයිනේ? ඔන්න උත්තෝලකයේ ඇතුලේ තියෙන පෙට්ටිය මත මිනිහා වාඩිලා ඉන්නවා. චූටි වැඩක් කරන්න පුතේ. එයාලා අහලා තියෙන බලය හරි මම එකපාරක් කියන්නම් ඇස් වාගෙන හිමීටි ඉතින් ඔන්න බලන්න ඇස් වාගෙන හිමීටි ඉතින් පුතේ එයාලා අහලා තියෙන බලය එයාලා අහලා තියෙන බලය තමයි පෙට්ටිය මගින් උත්තෝලකය මත ඇස් වා ගන්න ඕන ඇරලා තිබ්බොත් බෑ හරි
පෙට්ටිය මගින් පුතේ උත්තෝලකය මත ළමයිනේ පෙට්ටිය මගින් උත්තෝලකය මත ගොඩනැගෙන බලය තියෙන පල්ලෙහාට මම ඔයාට කියන්නේ එක දෙයයි අනේ ඌව හොයන්න යන්න එපා පුතේ හරිද ඕකවනම් හොයන්න යන්න එපා ඔයා හොයන්න එයාට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ අනිත් පෝස්සය කවුද උත්තෝලකය මගින් පෙට්ටිය මත ගොඩනැගෙන බලය ඔයා හොයන්න පුතේ එයා වන්න කැපිටලා හරිද ළමයිනේ මම පුතේ අපිට අනවශ්‍ය බලය වෙනින් පාටකින් පෙන්වන්න මෙන්න පුතේ ගානේ අහන එක්කෙනා පෙට්ටිය මගින් උත්තෝලකය මත මෙයාවයි අහන්නේ අපි පුතේ එයාව බේරලා දෙන්නේ මෙයාව බේරගෙන මොකද මේ ආර් දෙන්න විශාලත්වයෙන් සමානයි පුතේ මං එහෙම ගානේ අහන බලයකට පැත්තකට දාලා එයාගේ විශාලත්වයෙන් තියෙන වෙනින් බලයක් ගත්තේ එයාලා පුතේ ස්කන්ධ වගේ දත්ත සියල්ලම දෙන්නේ මම මේ උනන්දු වෙන සෙට් එකේ නැත්තම් මිනිහයි උත්තෝලකයයි මත එනිසා මේ ප්‍රශ්නේ අංක 16 ළඟම ලියා ගන්න ඔයා ඕන නම් මිනිහා මිනිසා ධන උත්තෝලකය සලකයි හරි මිනිසයි උත්තෝලකයයි තමයි පුතේ මම සලකීම කරන්නේ හරිද මිනිසා ධන උත්තෝලකය කියන පද්ධතිය මතකමයි බල ලකුණු කරන්නේ මොනවද තව තියෙන බල හරි ඩබ්බලෙම දෙන්නගෙම පල්ලහැර ක්‍රියාත්මක කරන බලය ගන්න පුතේ කවුද කැපිටල් M ධන සිම්පල් M G එච්චරයි යා කැපිටල් M ධන සිම්පල් M වාරයක් G හරි පුතේ ඒකත් රතු පෑන ලකුණු කරන්න හොඳයි වගේ නේ පුතේ නැත්නම් වාට පල් පාට වලින් පැටලුනොත් මෙන්න පුතේ දෙන්නගෙම බර ඩබ්බලෙම බර කැපිටල් M ධන සිම්පල් M වාරයක් G මම ඒක පෙන්වන්නම් කැපිටල් M ධන සිම්පල් M වාරයක් G පුතේ උත්තෝලකයේ මත බල ටික රතු පෑන ලකුණු කරලා ඉවරයි දැන් කරන්න තියෙන එක වැඩයි මොකද්ද මේ පද්ධතිය ඉහළට ඒතරණයෙන් ගමන් කරනවා කියලා කීවා. වා ඉහළට දාන්න පුතේ F සමානයි මේ. කාටද මේ උඩින්ම ලිවේ කොටු කරලා මෙන්න මේ ජෝඩුවට දාන්නේ කොහොමද එන්නේ? R ඍණ කැපිටල් M ධන සිම්පල් M වාරයක් G. වෙන බල ඉන්නවනම් කියන්න පුතේ. මාත් හිතලා බලන්නම්. වෙන බල කවුරුත් නැහැ. මෙච්චරයි ඉන්නේ. හරි. බර ලකුණු කරා ප්‍රතික්‍රියා ලකුණු කරා. සමානයි කාටද පුතේ? කැපිටල් M ධන සිම්පල් M වාරයක් A ට. සමානයි කැපිටල් M ධන සිම්පල් A M වාරයක් පුතේ A ට මෙයා A ත්වරණයෙන් උඩට යනවායි කියලා කිව්වේ A ට එහෙමනම් පුතේ අපිට දැන් මෙතන කැපිටල් R තනි කරන්න පුළුවන් ඒගොල්ලෝ අහලා තිබේ කැපිටල් R මෙයා එහා පැත්තට දාද්දී ඔයා කැපිටල් M ධන සිම්පල් M වත් එළියට ගන්න N පුතේ G ධනය කියලා ළමයිනේ එක වචනයක් නෑර හරියට අහගන්න මම බොහෝම හිමින් කාරණා ගොඩනගනවා එක වචනයක් නෑර හරියට අහගන්න මට කිසිම තදියමක් නෑ පුතේ පේනවනේ බල එකක් නෑර ගන්නට පෙන්නලා වෙන වැඩේ පෙන්නලා ප්ලෑන් එක පෙන්නලා මූව රිජෙක්ට් කරන්න හේතුව කියලා මොකද අපිට ස්කන්ධ සියල්ලම දීලා තියෙන පුතේ කවුරු මතද උත්තෝලකෙයි මේ මිනිහගේ පෙට්ටියේ පුතේ අපිට උත්තෝලකේ මත බලවලට යන්න තිබ්බ ළමයිනේ එහෙම වුණොත් තව හතන්දර ගොඩක් ඕන කියන්නද අංක එක පුතේ අපිට උත්තෝලකේ බර ඕන දෙවෙනියට මේ ලිෆ්ට් එක කේබල් එකකින් සම්බන්ධ අපිට කේබල් යාතතිය ගැන හිතන්න වෙනවා ඊට පස්සේ පුළුවන් පුතේ අපිට R ගැන යන්න හිතන්න ඒක නිසා ඒව ප්‍රශ්නයක් නිසා කැපිටල් R ව බේර ගන්න එක එක කුලියට ගත්තා කවුද පෙට්ටිය මත බලය ඉතින් මේ විසඳුම තියෙන්නේ පුතේ අපේ උත්තරේ අංක 4 right හදලා හදාගන්න ළමයිනේ උන ප්‍රශ්න 16ක් වෙනකන් කාරණා අතාබහ කරා වටක් ගාලා දේවල් ටික ඉක්මනින් බේර ගන්න ස්ටුඩියෝ වලව දෙන්නම්
ළමයින් ඉක්මනින් ලියාගන්න තව චුට්ට වෙලාවක් දෙන්නම් පුතේ ඔයාලට. මේ හැම ගානකම ඇති පුතේ. හරි ලියාගන්න ගමන් අහගන්න. ඔයාට මොකක් හෝ ප්‍රශ්නයක් වෙච්ච තැන. ඒ කියන්නේ ඔයාට අඳුන ගන්න ඕන පුතේ මට මේ ගාන හදාගන්න දෙන්න මෙන්න මෙතන ගැටලුව නිසායි. මෙතන ගැටලුව නිසායි. ඒක ඩීප් කියලා බලන්න. ඒ වගේ වැඩක් පුතේ නැත්නම් ඒ වගේ ප්‍රශ්නයක් මීට පස්සේ නොඑන්න අවශ්‍ය පිළියම් ටික කරගන්න. හරි? ඉතින් සමහර ගණන් වල පුතේ විශේෂයෙන් පෙන්වන ඒ වගේ තැන්. හරි? නිකන් තව තැනක් දෙයක් පෙන්වන්න. මෙන්න මේ ගානේ මේ කියන සංකේත දෙක දාගෙන පුතේ වැඩේට බහින්න ඕන. හරිද ළමයිනේ? රයිට්. මේ ගානෙත් මේ සංකේත දෙක දාගෙන පුතේ වැඩේට බහින්න ඕන. ඒක අංක 1. හරි? ඊට පස්සේ මේ වගේ ගානක නේද? ඔයා මේ කෝණේ අංශයට ලකුණු කරගෙන මේ අනු මේක හැබැයි දැනගෙන යන්න ඕන. මෙයාගේ ග්‍රැවිටේෂනල් පොයින්ට් එක වෘත්ත කේන්ද්‍රය අපි කතා කරා පුතේ ඒකාකාර ස්කන්ධ ව්‍යාප්තියක් තියෙන තැනක මෙයාගේ කේන්ද්‍රක දෙකට එක අනුපාතයට බෙදෙනවා. ඒක එහෙම තැනක්. ඊට පස්සේ නේද? මේ වගේ එකක් පුතේ ලේසියෙන් බේර ගැනීම හැකියාව. ඒක අත්දැකීමක් එන්නේ. දැන් මේ වගේ කාරණා හරහා ඉගෙන ගන්න. ඊළඟ තැනකදී මේ රටාවම නැති වුණත් පුතේ හරි ඒ ගානට උචිත විදිහට ඔයා dance එක දාන්න. හරි කඩපාඩම් කරගන්න එපා පුතේ. මේ එකක්වත් අපි කඩපාඩම් කරගන්නේ නැහැ. මේ ගානට ඕන විදිහට අපි මෙතන dance එක දානවා. ඒකයි කරන්නේ. right? ඊට පස්සේ මේ වගේ ගණන් නම් පුතේ ඉතින් ප්‍රශ්න හදලා තියෙන අත්දැකීම් නේද? අපි වන්තේ ජාති ප්‍රශ්න කරලා තිනවා. අරගත් සාමාන්‍ය ගාන මේක ඉතින් අර අහන එකට විරුද්ධ බලය විරුද්ධ එක්කෙනා මත බලය තමයි හෙව්වේ. හරි? රයිට් මම මේ පැත්තේ කාරණා පුතේ මකාගෙන ඉන්න. කට්ටිය ලීල ඉවර ඇති. ලීලා නැත්තම් WhatsApp එකේ හරි YouTube එකේ හරි වා chat message එකක් දාන්න තව ලියනවා නම් මම පුතේ ප්‍රශ්න අංක 9 10 11 12 13 වෙනකන් කාරණා ටික මකන්නම්. ඒ ප්‍රශ්න හතර. දහතුනක් තව තප්පරයක් තියෙනවා ඉක්මනින් හදාගන්න ළමයිනේ. අබ්බලම් පුතේ ඊළඟ ප්‍රශ්නේ අපේ 16 කරි. තව ප්‍රශ්න 9ක් තියෙනවා අපිට. ඉක්මනින් හදාගන්න. හරි. කියමු පුතේ ප්‍රශ්නක 17 හැමෝම. හැමලම බලාගෙන එක් කියලා තියෙන්නේ. පහතර උපල ස්කන්ධ m බැගින් වන a b සමසම කුට්ටි දෙකක ස්කන්ධය 3 m වන c නම් තවත් කුට්ටියක් හා සම්බන්ධ කෙරේ කියලා කියලා තියෙනවා. එතන තියෙන්නේ කුට්ටි හා මේසය අතර ඝර්ෂණ සංගුණකෙම μ වෙනවලු. ඔන්න විශේෂයෙන්ම ගෝ කුට්ටි හා මේසය අතර ඝර්ෂණ සංගුණකෙම μ කියලා. අහලා තින් පුතේ a b අවස්ථා සම්බන්ධයෙන් නිවැරදි වදන් කියවන්නේ කියලායි කියලා තියෙන්නේ. B රූපේ A ට සාපේක්ෂ Bක Bව චලිත නොවේ කියලා දීලා තියෙනවා. දෙන් රූපේ දෙන්න අතර සාපේක්ෂ චලිතයක් නැහැ කියලා විශේෂයෙන්ම අහවරුවක් කරලා තියෙනවා. ළමයිනේ අපි මේකේ බලපොඩක් ලකුණු කරන්න යමුද? හොඳින් අහගන්න, හොඳින් බලා ගන්න හැමෝම. මෙයාගේ චලිතයක් සිද්ධ වෙද්දී පුතේ මෙතන ගොඩනගෙනවා ඝර්ෂණ බලය. උගල හැමෝටම තේරෙනවා බර mg උඩට අභිලම්බ ප්‍රතික්‍රියාව r ඉතින් mg. ඒ නිසා මෙතන ඝර්ෂණ බලය F1 කියලා ගත්තොත් මම F1 න පැත්තක පෙන්වන්නම් එයා μ r r කියන්නේ පුතේ ඉතින් mg බවට පත් වෙනවා. එහෙනම් මෙතනත් ඒක අතන්දර ටිකමනේ පුතේ. මෙයාගේ බරපල්ලහැට mg උඩ අභිලම්බ ප්‍රතික්‍රියාව r උත් mg. ඒක නිසා එතනත් ගොඩනගෙන ඝර්ෂණ බලය F1. හරි පුතේ. ඊට පස්සේ මෙන්න මෙතනට ආවම මෙයාගේ පල්ලහැට ක්‍රියාත්මක කරන බර ඇවිල්ලා ළමයිනේ 2 mg. මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව පුතේ මේ පෘෂ්ඨයේ මත ඒක r 2 mg. ඊපස්සේ මෙයාගේ ඝර්ෂණ බලය හෙව්වොත් ඒ ඝර්ෂණ බලය F සමානයි μ r r කියන්නේ කීයද 2 mg බවට පත් වෙනවා 2 mg මෙන්න මේ විදිහට පුතේ අපිට යාගේ ඝර්ෂණ බල ටික හදා ගන්න පුළුවන් දැන් වෙච්ච වැඩේ පුතේ මෙතන එක F ඝර්ෂණ බලයක් μ mg වෙද්දී මෙයාගේ අනිත් ඝර්ෂණ බලයත් ළමයිනේ μ mg වෙද්දී ඔයාට දැනෙනවද මෙන්න මේම දෙයක් හැමෝම හොඳින් අහගෙන මම මේ පෙන්වන දේ විශේෂත ආවරුවක් ඉතින් මම මෙතන බවුන්ඩරි එක ලෙස මෙන්න මේ දෙන්නාගේම සමස්ත ස්කන්ධය අල්ලගත්තොත් හරි ඒකම නැවතත් මම මෙතන බවුන්ඩරි එක ලෙස මෙයාව අල්ලගත්තොත් මේ පද්ධති දෙකම පුතේ 1 සහ 2 කියලා දාන පද්ධති දෙකම ආර දැන්නව 2 කියලා
හොඳින් බලන්න ඇයි චලිතයට විරුද්ධ පුතේ හරි චලිතයට විරුද්ධව එයාගේ ක්‍රියාත්මකන විරුද්ධව ක්‍රියාත්මකන ඝර්ෂණ බලවල එකතුව 2 μmg මම ඒක පුතේ එතනත් පෙන්වන්නම් මෙයාගේ චලිතයට විරුද්ධව තියෙන සපල ඝර්ෂණ බලය ළමයිනේ 2 μmg බවට පත් වෙනවා මෙතනත් පුතේ චලිතයට විරුද්ධව තියෙන සපල ඝර්ෂණ බලය 2 μmg ම තමයි නේද ඒක නිසා මේ ඝර්ෂණ බල සමාන විදිහට මෙයාට දැනෙද්දී මෙතන පල්ලහැට 3 mg ගොඩ නැගෙද්දී මෙයක් 3 mg ගොඩ නැගෙද්දී මට නම් මේ රූප දෙකම එකයි පුතේ හරිද මට නම් මේ රූප දෙකම එකයි ඔන්න ලස්සන රූප සටහන් දෙකකින් මම ඒ කාරණා ටික විස්තර කළා රයිට් මම කැමරාව අවශ්‍ය විදිහට පොඩ්ඩක් තව ඇඩ්ජස්ට් කරන්නම් ඔයාලට පේන්න මෙතන පුතේ තේරුම් ගන්න ඉතින් මේකේ අර ස්කන්ධ දෙක වෙන වෙන තියලා ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලවල එකතුව පුතේ මෙතන තනි ස්කන්ධයෙන් එයාගේ ඝර්ෂණ බලයක් ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඉතින් ඒකත් එක්ක මේ දෙන්නටම දවසක අයිති වෙන්න පුතේ එකම ස්වරණය එහෙනම් එක ආංශ එක අපේ ඒ සබ්ී අවස්ථා දෙකේදීම ස්වරණයන් සමාන බවය කියන එක තමයි පුතේ අපිට නිවැරදි වදන්තයක් ලෙස ගන්න පුළුවන් ඒකට උත්තරේ එක හරි 17 ආංශ එක එක පුතේ රයිට් ඔන්න මම එයාගේ උත්තරේ ටිකක් වැඩිපුර බෝල් කළා හරි ඊළඟ ප්‍රශ්නේ බලන්න ළමයි මේ 18 හොඳ ගානක් ලියා ගන්න දරුව තව ලියනවා නම් ඉක්මනින් හදා ගන්න තහට ප්‍රශ්නේ අපි කියමුකෝ ඒක එතන තියෙන්නේ රළු පිරස් තලයක් මත පවතින ස්කන්ධයේ සිම්පලෙම් වූ වස්තුවක් මත රූපේ පෙන්වා ඇති පරිදි විශාලත්වයේ පීසා කිව්වූ බල දෙකක් යොදා ඇත රළු පිරස් තලයක්ලු ඒ කියන්නේ ඝර්ෂණය බාර ගන්නවා කියලා කියනවා හරි ස්කන්ධයෙන් වූ වස්තුවක් මත රූපේ දක්වා ඇති පරිදි විශාලත්වයේ පී කිව්වෙච්ච බල දෙකක් යොදලා තියෙනවා ඉහත බල දෙක යටතේ හරි ඉහත බල දෙක යටතේ වස්තුව තවදුරටත් නිශ්චලව පැවතීම පිණිස වස්තුව සහ තලය අතර ඝර්ෂණ සංගුණකය බොහොම ලේසි ගානක් පුතේ අපි කෙටියෙන් හදමු හරි කෙටියෙන් කියන්නේ අපේ හදන normal හරි පාරේ අපි හදමු පුතේ මේ බලාගන්න මෙයාගේ රළු ආනත් තලයක් එතන ෆ්‍රික්ෂන් එක ඝර්ෂණයේ තියෙනවා මෙයාගේ සිරසට ආනතිය සහිතව පුතේ බලයක් ගොඩ නැගෙනවා ඒක Q හරි ඊට පස්සේ මෙන්න මෙතන තල්ලු කරන බලයක් තියෙනවා එයා P පුතේ මේ තියෙන්නේ ගානේ මත ඒගොල්ලන්ටයි හිතිලා ලකුණු කරපු බල නිසා මේ කියන වස්තු මත ගොඩනගෙන සම්පූර්ණ බල නෙමෙයි රවටෙන්න එපා තව බල තියෙනවා හරිද ගානක නිතරම පුතේ ඒගොල්ල ඉන්කම්ප්ලීට් නේද අපිට බලසටහනක් දෙන්න පුළුවන් ඉතින් මේ බලසටහනේ තව පුතේ බල තියෙනවා අපි ලකුණු කරගන්න ඕන මොකද්ද පහළට ගොඩනගෙන යාගේ බර mg පාට් එක උඩට ගොඩනගෙන අභිලම්භ ප්‍රතික්‍රියාව තව ඉන්නවා කවුද පුතේ ඇයි ඝර්ෂණ බලේ F සමානයි මෙව්වා පව බලය පුතේ මේ පැත්තට ඉන්නවා ඒක අපේ ඝර්ෂණ බලය බවට පත් වෙනවා හරි මොකද කරන්න පුළුවන් දේ පුතේ අපි මුලින්ම මෙයාගේ ළමයිනේ හදාගමු සම්ප්‍රයුක්ත බලය මේ sorry R ප්‍රතික්‍රියාව පුතේ මෙයා ඉහළ පහළ යන්නේ නැහනේ ඒ පැත්තට එයාගේ මූවමන්ට් එකක් නැහනේ ඒ නිසා මම අන්නේ දිශාවට සම්ප්‍රයුක්ත බලය බිඳුවක් කරනවා හරි මොකද මෙයා සමතුලිත නිසා පුතේ අපිට ඒ පැත්තට සමතුලිතතාවයේ හොන්දේසි පාවිච්චි කරන්න පුළුවන් රයිට් මම මෙතන පුතේ ඔන්න ඉහළ පහළ සම්ප්‍රයුක්ත බලය බිඳුවක් කරන්න ප්ලෑන් කරනවා එතකොට ඔයාලට පේනවද මෙයා ගෙනව පුතේ බල තුනක් කවුද මං හරි ලකුණු දාන්න R එනවා mg එනවා වැඩේ ඉවර නෑ Q ගේ කෑල්ලක් එනවා ඔයාලා දන්නවනේ පුතේ ඉසුරු මුනි පෙන්වන ඉවල අපේ ළමයි හිතන් ඉන්නවා R සමානයි mg විල්ලත් ඉසුරු මුනි පෙන්වියොල වගේ කියලා අපෝ නෑ පුතේ හරිද R සමානයි mg කියන්නේ ඉතිහාසගත වෙච්ච සමීකරණයක් නෙමෙයි හරි තාතර වෙන්න එපා පුතේ තුන් දෙන්න සමාන වෙනවා ඉන්නේ 얘 දෙන්න විතරක් නා තව තව බල බට් කට්ටි ඉන්නකොට ඒක වෙනස් වෙනවා ඒක නිසා සිරසට බලපාන බලයක් කියන්නේ R mg ගේ හීනේ බිඳෙනවා පුතේ අපි ඉතින් සුළු කරමු උඩට ඉන්නවා R එච්චරයිනේ පල්ලෙහාට ඉන්න බල දෙක ලියාගෙන යමු පුතේ අනිත් පැත්තේ පල්ලෙහාට ඉන්නවා mg ආ පල්ලෙහාට ඉන්නවා මේ කොනේ තීටා එනං q cos තීටා හරි එයා එල පුතේ ධන q cos තීටා බවට පත් වෙලා පුතේ ඔයා හොයාගත්තේ SMS එකෙක් නෙමෙයි අහන කාට යන්න නේද මාන බලන එකේ ඝර්ෂණ සංගුණකගෙන අහන්නේ ප්ලෑන් එකක් හදාගමු F සමානයි μ වර්ගෙන් ඔක්කොම ඉවරයක් කරන්න එහෙනම් R අපිට ඕන පුතේ නේද එහෙනම් R වෙනුවෙන් ප්‍රකාශනයේ ආප එක මාර හිත කරයි ඊළඟ එක මෙයා කියනවනේ පුතේ සමතුලිතතාවයේ තියෙනවයි කියලා තවදුරටත් නිශ්චලව පවතිනවයි කියලා එහෙනම් අපිට කියන්න පුළුවන් මේ දිශාවට සම්ප්‍රයුක්ත බලයක් බිඳුවයි
එයාගේ හොරිසොන්ටලි නැත්නම් පුතේ තිරසටත් එයාගේ තියෙන සම්ප්‍රයුක්ත බලය බිඳුවයි. කොහොමද එන්නේ? q cos θ නෙමේ q sin θ. අපි විවේදනය කරමු. q sin θ දකුණට තියෙන බලය, තවත් දකුණට බලය ඉන්නවද? අපෝය p. පුතේ දකුණට ඉන්න එච්චරයි. වමට ඉන්න අනිත් එකම බලය ඝර්ෂණ බලය. අපිට පුතේ ඕන අනිත් බලය. මොනවා? රවුම් වරහන් දැම්මා අපිට ඕන ජෝඩුව කියලා. එහෙනම් දැන් යන්නේ පුතේ තව එක තැනකට. මොකද්ද? f සමානයි μ r. මෙව තනි කරලාම ආදේශ කරන්න. ඝර්ෂණ බලය f කවුද? තියෙන විදිහටම ලියමුද අපි මේකේ. ඔව් තියෙන්නේ p ධන q sin θ බෙදන්න ඕන r ගෙන්. r කියන්නේ කවුද පුතේ? mg ධන q cos θ. හරි? මේ දෙන උත්තරේ අපිට answer එක දෙක ගන්න පුළුවන්. හරි? right. ඒ ප්‍රශ්න අංක 18. 19 ප්‍රශ්න පුතේ සෑහෙන ජනප්‍රිය ප්‍රශ්නයක් ළමයිනේ. හරි? 19 ප්‍රශ්නේ මට මතක හිටිට අපේ මේ පාස් පේපර්ස් වලත් දුන්නද වන්දා. එකපාරක් සමහර විට පන්තිල කතා කරලා ඇති. දර්ශන යටතේ හරි නේද? නැත්නම් ඒ වගේ තැනක. ඕක සෑහෙන ජනප්‍රිය ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ කෙලින්ම ඉලක්කමක්වත් මාරු නොකර දාලා තියෙනවා. සිරා කතාව කිව්වේ යා ඉලක්කමක්වත් මාරු කළ නැහැ පුතේ. මම ඊට කලින් මේක එකපාරක් හැදුවනම්. මේ බලන්න පුතේ ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 19. එයාලා කියලා තිනවා සිරස් බිත්තියක්ලු. ඊට පස්සේ පුතේ මෙතනින් නිව්ටන් 5ක බලයක් දාලා තෙරපනවලු. මෙන්න මේ විදියට මේ තෙරපිල්ල නිව්ටන් 5යි. ඊට පස්සේ පුතේ වැරදුනා. තෙරපිල්ල නිව්ටන් 12යි. right. ඊට පස්සේ පල්හැර ක්‍රියාත්මක වෙනවලු එයාගේ බර. ඒක පුතේ නිව්ටන් 5. එයයි නිව්ටන් 5. ආයිත් කියලා තිනවා මෙයාගේ කුට්ටිය නිශ්චලව තිබෙන්නේ නම් බිත්තිය මගින් කුට්ටිය මත යොදන බලය. මේ මෙන්න පුතේ බිත්තිය මගින් කවුරු මතද? කුට්ටිය මත. හරි. අපේ දරුවන්ට ඉතින් hina යන්න ඕන පුතේ නේද? අපි මේ කාරණා මගින් මත කතන්දර ලංකාවේ කවුරුවත් කතා කරනට වඩා අපි මේව ප්‍රබලව කතා කරා. හරි. බිත්තිය මගින් කුට්ටිය මත. මගින් මත නාමකරණය නේ පුතේ. අපි සෑහෙන මේක දරුණු කතා කරා. රයිට්. ආගන්න මෑ පුතේ චලිත වෙන්නේ නැහැ. කොයි පැත්තරද? කොයි පැත්තරවත් චලිත වෙන්නේ නැහැ. ඉහළ පහළ යන්නෙත් නැහැ. හරි. වම දකුණට යන්නෙත් නැහැ පුතේ. එන ඉහළ පහළ යන්න නැති වෙන්නේ මෙයාගේ ඝර්ෂණ බලය උඩට ගොඩනගෙන්න ඕන. මෙන්න FF ෆ්‍රික්ෂන් ෆෝස් එක එයා නිව්ටන් 5යි ළමයිනේ. ඒක ඝර්ෂණ බලය. ඊට පස්සේ පුතේ මෑ වම දකුණට චලිත නොවෙන්න R අභිලම්භ ප්‍රතික්‍රියාව එයාත් පුතේ පල්ලු කරන් නිව්ටන් 12ට සමාන වෙන්න ඕන. ආ දන්නවද පුතේ? මම නිල් පාට කලර් කෝඩ් එකෙන් ලහුණු කරේ බිත්තිය මගින් කුට්ටිය මත වල දෙන්නමයි ඉති. එක්කෙනෙක් නෙමෙයි. මේ ඝර්ෂණ බලයේ නම දන්න තැන ලියාගන්න. බිත්තිය මගින් කුට්ටිය මත ඝර්ෂණ බලය. අන්න එයාගේ නම. ආපහු ලියාගන්න පුතේ දන්න නැත්නම්. බිත්තිය මගින් කුට්ටිය මත ඝර්ෂණ බලයයි මේ තියෙන්නේ. මේ ආර්ගේ නම බිත්තිය මගින් කුට්ටිය මත ප්‍රතික්‍රියාව. අපෙන් අහන්නේ පුතේ බිත්තිය මගින් කුට්ටිය මත ගොඩනගෙන මොන බලයද? බලයේ විශාලත්වය කියලා. එතකොට මේක ගොඩක් හොඳයි පුතේ සම්ප්‍රයුක්ත බලය කියන වචනේ දුන්නා. නමුත් යාලා එක දීලා නැහැ. අපි ඉතින් පුතේ නේද? ඥාන විශේෂයෙන් අහන්නේ බිත්තිය මගින් කුට්ටිය මත බලයක් කියලා තියෙද්දි මේ දෙන්නම බිත්තිය මගින් කුට්ටිය මත මෙයාත් බිත්තිය මගින් කුට්ටිය මත නම් පුතේ මුන් දෙන්නගේ සම්ප්‍රයුක්තය ගමු 12යි 5යි 17 නෙමෙයි යා අමු චාටර් මගේ ළඟට නම් ආවයි කියන්නේ පා 12යි 5යි 17යි කියලා. පුතේ මේවා දෛශික නේද? ලම්බක බල දෙකක්. ඔයාලා දන්නවා මේ බල දෙකේ සම්ප්‍රයුක්තය හැන්නේ 12 වර්ගයේ ධන 5 වර්ගයේ වර්ගමූලය 13යි නේ පුතේ? මොකද 12 15 13 ප්‍රධාන පයිතගරස් ත්‍රිකෝණයක්. ඒක අපේ ප්‍රශ්න අංක 19 ආන්ස එක පුතේ 2. හරි? 2 අපිට විසඳුම ලෙස ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ. හේමන් පුතේ ප්‍රශ්න අංක 20 අපේ හැමෝම විසින ප්‍රශ්නේ බොහොම ලේසි පුතේ. නිතර මතක තියාගන්න බල සටහනක බල වැඩි වෙන තරමට. හරි. සතුටුයි පුතේ අපිට. මොකෝ බල ගොඩාක් දාන්නේ ගොඩාක් කපලා දාන්න. ඒක නිසා පුතේ ඔය බල සටහනක බල වැඩි වෙද්දී ඔයා වහාම ගිහිල්ලා හොයලා බලන්න කැපිලා යන කට්ටිය කවුද කියලා. අංක එක ඒක. හරි. සම්ප්‍රයුක්තය හොයන්න එපා පුතේ. අංක එක කැපිලා යන උඹ බලා පුතේ. හරි. මේකේ මම මෙන්න මේ රතු පෑනෙන් පෙන්වන සෙට් එක කැන්සල් වෙනවා. හොඳින් අහගන්න. පේන එකක් නැති වෙයි. නැත්තම් මම පටන් ගන්නම් ප්‍රශ්න අංක 20. මේ රතු පෑනෙන් පෙන්වන බල ටික කැන්සල් වෙනවා. හොඳින් බලන්න.
දෙකයි සීබ වද වෙන්නෑ මෙවාට කැපිලන බව පෙන්න්නන්නයි පුතේ මේ විස්තර කරන්නේ. ඊට පස්සේ දෙකයි හවුද DA. ඊට පස්සේ පුතේ දෙකයි AF. ඊට පස්සේ ළමයිනේ දෙකයි EFP. ඊට පස්සේ මෙන්න මේ සෙට් එක හොඳින් බලාගන්න මේ කැපිලන බලකට්ටිය පෙන්න්නන්නයි හදන්නේ. මීට අමතර පුතේ තව මෙන්න මෙහෙම එකක් දකින්න මම කඩේරෙන් පෙන්නන එක්කෙනා ED DC එකතු වුණාම හැදෙනවනේ බලයක් පුතේ මේක දිගේ. කවුද මේ දෙන්නගේ සම්ප්‍රයුක්තේ? තේරුණාද ළමයිනේ? ED ගේයි DC ගේ සම්ප්‍රයුක්තේ කවුද ඒක? ඒක ඇවිල්ලා EC. පුතේ මෙතන ඉන්න EC අලුතෙන් එකතු වෙච්ච EC නැවතත් දෙකයි EC. ඉතින් මෙන්න මේ පැක් එක කැන්සල් වෙනවා පුතේ. ඇයි? පටන් ගත්ත තැනටම ආවා. දැක්කද? මුලයි අගයි දෙකම එකම ලක්ෂයක්. මොනවා වැඩිපුර පුතේ ඒක රතු පෑනෙන් පෙන්නුවා. ඉතින් පටන් ගත්ත තැනටම ආවයි කියන්නේ පුතේ ඒ සෙට් එකේම සම්ප්‍රයුක්තේ බිඳුවයි. කාත් එක්කද සම්ප්‍රයුක්තේ හැදුවේ? මෙතන බල දෙකේ සම්ප්‍රයුක්තේකුත් සැලකුවා පුතේ කවුරු කියලාද? EC කියලා. ඒ EC මෙතන දැන්ටමත් ඉන්න EC දෙකයි EC කියන දෙක දෙකම පුතේ ජෝඩු ජෝඩු බල ටික සියල්ලම කැපිලා. ඉතුරු වෙච්ච කට්ටිය නිදහසේ අරගෙන සම්ප්‍රයුක්තේ නිදහසේ ගන්න පුතේ. කවුද? ඉතුරු මේ දෙන්නයි. AE ඉතුරු වුණා. ඊට පස්සේ මම කළු පාටින් ලහුණු කරන දෙන්නගේ විතරයි දැන් සම්ප්‍රයුක්තේ ආලා තියෙන්නේ. EB ඉතුරු වුණා. එවනම් මෙයා AE නම් මෙයා EB නම් පුතේ මේගොල්ලන්ගේ සම්ප්‍රයුක්තේ වට තේරෙනවා. නවතත් මුලයි අගයි ආතර. හවුද පුතේ මේටි මෙන්න සම්ප්‍රයුක්තය ඒක ඇවිල්ලා AB. හරි වෙන හදන්න මොකුත් ඇත්තෙම නෑ. ආන්ස් එක තුන. හරි මහන්සි වෙන්න එපා පුතේ උනට වඩා. ගානක නේද? බොහෝම රිලැක්ස් එකේ ගන්න ගානක් හද. හරි වැඩිය මහන්සිම තෙහෙතුම පුතේ ගණන් හැදෙන්නේ නෑ. හරිද? මටත් අද මාර තෙහෙතුයි මහන්සි. අද මේක මගේ පස්සේ පන්තිය. හරි දෙවය හයමාර 6:45 විතර ගෙදරින් පිටත් වෙච්ච ගමන් පුතේ. ඉතින් දවස නේද? නමුත් ඉතින් රිලැක්ස් එකේ ගණන් හදද්දි හැදෙනවා පුතේ. හරි අපි යමු ඉස්සරහට. 21 ප්‍රශ්නේ කියවන්න. නොදන්නා ස්කන්ධයේ සිම්පලෙන් සේවීම සඳහා කර ඇති පරීක්ෂණයකදී සහැල්ලු දණ්ඩක් මත ඒවා සමතුලිත වෙනයි රූපේ දැක්කේ. ME අගය සමාන වන්නේ. ළමයිනේ මම මේකේ රූප සටහන හදින්නේ නැහැ. පූර්ණ සමාන කරන්න. හරි පුතේ රූප සටහනේ මොකෝ කරන්න දෙයක් නැහැ. කෙලින්ම බරගත්ත දුරෙන් වැඩි කරා. බරගත්ත දුරෙන් වැඩි කරා. මොකද එයාලා කියලා තිබ්බනේ සමතුලිත වෙනයි පින්වයි කියලා. ඒ නිසා සමතුලිතයි විශ්වාස කරන් පුතේ සමතුලිතයි. ගාන සමතුලිතයි කියලා ලිව්වම ඔයාට සැක වෙන්න බෑ. එවනම් පුතේ පළවෙනි රූපයෙන් මට කරගන්න පුළුවන් තහවුරු තමයි ගුණ සූත්‍රයේ වාමාර්ථ ගුණය කියන්නේ M වාරයක් L1 මම සමාන කරනනම් දක්ෂිණාර්ථ ගුණය 9 වාරයක් L2. අපේ ළමයි කවුරුත් කිසි ගැටුවක් තියාගන්න එපා. මෙන්න මේ මම හරි ලකුණු දාන දෙන්නම ඉන්නේ කිලෝග්‍රෑම් වලින් නා. M ඉන්නේ කිලෝග්‍රෑම් වලින් පුතේ, 9ත් ඉන්නේ කිලෝග්‍රෑම් වලින්. ඒකවල වෙන වැඩේ මොකද්ද මං පුතේ? දෙන්නම නිව්ටන් කරන්න වෙන මහන්සියන් දෙක කැපිලා යනවා. ඉමීට විස්තර කරන්න යා බලන ගානක වැඩේ බේරගන්න හැටි. ඉතින් දෙවෙනි එකට සමීකරණයක් දා. කවුද එන්නේ? එතකොට එන්නේ කිලෝ 4 වාරයක් දුර L1 සමානයි M වාරයක් දුර L2. හරි? මෙන්න මං පුතේ වග බලාගත්ත දුරවල් වරහන් ඇතුලේ දාන්න. දැන් ඔයා එක දෙකෙන් බෙදන්න. දන්නවද? එක හීනෙයි තියෙන්නේ. එක දෙකෙන් බෙදන්නේ පුතේ එක හීනයක් නිසා. මොකද්ද? කැප් සිම්පලෙම හොයාගන්නත් අනවශ්‍ය L1 L1 L2 L2 කපලා දාන්නත් මේ කාරණා දෙකටම බලපාන එක හීනෙයි. කවුද? සිම්පලෙම හොයාගන්න ඕන නම් ඔයාට අනෙත් නොදන්න පද කැන්සල් කරන්න ඕන. ඒ වෙනුවෙන් කපටි වෙච්ච සුළු කිරීම. හරි පුතේ අපි බෙදමු. බෙදා දෙන්නේ සිම්පල් M බෙදීම 4 L1 L1 කැපිලා යනවා සමානයි 9 බෙදීම සිම්පල් M. පුතේ වැඩි කරන්න M වර්ග 36යි M තෙන්නේ අහිංසකයි පුතේ කිලෝ 6යි. හරි නේද? අහිංසක උත්තරයක්. හරි පුතේ කිලෝ 6යි එන්නේ ආන්සර් එක. ඒ ප්‍රශ්න අංක 21 කියවන පුතේ 22 ඒකත් අපි හදමු. සුදු ඩක් ඉතුරුයි. මම මෙතන 22 ප්‍රශ්නය ආරම්භ කරන්නම්. අපේ හැම ළමයන් බලාගන්න. 22 ප්‍රශ්නේ රූප පුතේ මම මෙහෙන් ගන්නම්මා. 22 ප්‍රශ්නේ කියලා තියෙන්නේ ස්කන්ධ M එක M2 කියලා තියෙනවලු. පරීක්ෂණයකදී සහලු දාන්න ඕනේ. වන වසු දෙකක් මුදා හැරිය විට කියලා තියෙන පුතේ
පොළවේ ගැටීමට මොහොතකට කලින් එකේ ප්‍රවේගය හන්නේ. තමයිනේ. මම මේකේ පුතේ මුලින්ම බල සටහන පෙන්වන්නම්. මෙයා ඉන්නේ පල්ලෙහා M2 මෙතන පොළව. හරි. මෙයා උඩින් ඉන්නේ පුතේ D දුරක් ඉහළින් ඉන්නේ. බල ටික ලකුණු කරමු. පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා M1G. මෙතන පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා M2G. හරි. එයා M2G බවට පත් වෙනවා. මෙතන තන්තු වල ආතති තියෙනවා පුතේ T, මෙයා T. අපි මුලින්ම මේ පද්ධතියේ නේද? හොයමු පුතේ. මෙයා ඉන්න ගැප් එකක් ගන්න සඳහන් කරනවා. සිම්පල් D දුරක් පරතරයකින් ඉන්නේ. අපි මේකේ පුතේ මුලින්මම මෙයා මත ගොඩනගන්න පුළුවන් සමීකරණ ගොඩනගමු නිව්ටන් නියම. ඔයාලට දැනෙන්න ඕන පුතේ මේ පද්ධතිය බර වැඩි නම් එයා A ත්වරණයෙන් පහළට චලිත වෙනවා. මෙයා A ත්වරණයෙන් ඉහළට චලිත වෙනවා. පුතේ අපි පන්ති වලට අලුතෙන් ආපු දරුවෝ නම් මේකේ මුළු පද්ධතියේම F සමාන M දාන සමීකරණයක් ඉගෙනගෙන ඇති. තරහ වෙන්න එපා මම ඒක කරන්නේ නැහැ. ඔයා මේකේ මුළු පද්ධතියේම එකපාර F සමාන M දාන සූත්‍රයක් ඉගෙනගෙන ඇති. මම ඒක කරන්නේ නැහැ පුතේ. හේතුව ඒක මාකින් ස්කීම් එක කිසි ලෙසකවත් පිළිගන්නේ නැහැ. ඒක නිසා ඔයා මීට කලින් ගිය පන්තියක සර්කම්මැලි වෙලා අපිට ලකුණු හම්බ වෙන්නේ නැති මාකින් ස්කීම් එකේ නැති සමීකරණය එපා පුතේ අපව පාවිච්චි කරන්න. පොඩි බලපෑමක් ආ. ඒක අපව පාවිච්චි කරන්න එපා. ඒක අපේ පේප් මාකින් එකේ ලකුණු ලැබෙන සූත්‍රයක් නෙමෙයි. මොකද ඔයාලට පද්ධතියේම F සමාන M මෙතන දාන්න බෑ. ඒක මුන්දෙන චලිතින දිශා දෙයකට F සමාන M දෛශික සූත්‍රයක් චලිතින දිශාවට දාන්න පුතේ. හරිද? ඒක නිසා අපි මෙතන F සමාන M වෙන වෙනම දාම් පුතේ. මම මේ ගේන්නම් M1 ස්කන්ධයට නැත්නම් F සමාන M මම මුලින්ම දාන්නම් පුතේ M1 ස්කන්ධයට. මොකෝ කියන ළමයිනේ. M1 ස්කන්ධයට F සමාන M දැම්මම එන්නේ M1G ඍණ T සමානයි කීයද? M1A. පුතේ M2 ස්කන්ධයට දැම්මම එන්නේ. එතකොට එන්නේ T ඍණ M2G සමානයි M2A. MCQ ගානක් නිසා හරි උත්තර එනවා තමයි පුතේ පද්ධතියේම දැම්මත්. නමුත් සෙකන්ඩ් පේපර් එක ඔය හුරුව පළඳුන්නොත් නේද? ඔයාට ලකුණු නෑ පුතේ. ඔය පද්ධතියේම දාලා එකපාර ගන්න එක සෙකන්ඩ් පේපර් එක පළඳුන්නොත් ලකුණු නෑ. ඒක නිසා ඊට මීට හොඳයි චාන්ස් ගන්න නැතුව MCQ ප්‍රශ්නවත් මේ විදිහටම හදන්න. TTT cancel වෙනවා. මෙයා සුළු නාම එන්නේ පුතේ M1 ඍණ M2 වාරයක් simple G. මේ පැත්තෙන් එනවනේ M1 ධන M2 වාරයක් simple A. අපි යාගේ ත්වරණය තනි කරොත් පුතේ එන්නේ ඔය කියන M1 ඍණ M2 වාරයක් G බෙදන්න ඕන M1 ධන M2 ගේ. පුතේ මේක අපිට පුළුවන් පල්ලෙහාට දැන් මෙයා ඇවිල්ලා ගැටෙන ප්‍රවේගය V හොයන්න යන්න. හේතුව එක චලිත සමීකරණයයි. අපි දන්නවා වැඩේ පටන් ගත්ත නිසලතාවයෙන් පළවෙනි දත්තේ අපි පුතේ ත්වරණය හොයාගත්ත දෙවෙනි දත්තේ අපිට විස්ථාපනය දීලා තිනවා තුන්වෙනි දත්තේ. හරි පුතේ. ඔය මං හරි තුන දාපු එක තුන් දෙනා අපිට දත්ත දෙලස දීලා තියෙන නිසා පුතේ එක චලිත සූත්‍රයෙන් උත්තරේ ගමු. ඒක තමයි පහළ දිශාවට මං දාන්නම් v වර්ග සමානයි u වර්ග ධන 2යි මතක ඇතුව as. පොළවේ ගැටෙන ප්‍රවේගයේ වර්ගය v1 වර්ග. ආරම්භයෙන් ඉස්සලයි අතහැරලා දාන්න. 2යි ත්වරණය කියන්නේ අන්නර කෙනා පුතේ. මේ වරහන මේ මේ ත්වරණය කියන්නේ මෙන්න මෙතන ඉන්න කෙනා s ඇවිල්ලා පල්ලෙහාට ආපු දුර d. ඒක නිසා v1 කියන්නේ මේ සෙට් එකේ වර්ගමූලය. කවුද ඉන්නේ? 2යි අර වරහන ඒ කියන්නේ m1 ඍණ m2 වාරයක් simple g ඊට අමතර ඉන්නවා පුතේ d කියලා එක්කෙනෙක්. හරි. බෙදන්න ඕන කාගෙන්ද? m1 ධන m2 ගේ. ඉතින් මේ තින් පුතේ ප්‍රශ්න අංක 22 ටාන්ස් එක උත්තරයක් ලෙස අපිට ගන්න පුළුවන් විසඳුම 3 නේ පුතේ. 2යි gd ස්කන්ධවල අන්තරය ස්කන්ධල එකතුවේ වර්ගමූලය අපි 3 උත්තරේ ආන්සර් එක ලෙස බාරගමු. හා හරි. ඉක්මනින් හදන්න පුතේ බෝඩ් එකක් පුරා දේවල් තියෙනවා. තව ප්‍රශ්න 3යි තියෙන්නේ. ඒ ටිකත් අපි බෙරලා දාමු. ඉවර වෙනකම් ඉන්න පුතේ ආ. හරි. හැමෝම ඉවර වෙනකම් ඉන්න සීලම දේවල් ටික බේරගෙනම යමු. අග්ගල හදාගන්න.
හරි පුතේ, හැමෝම ඉවරයි නේද? අපි අන්තිම ප්‍රශ්න වලට යමුවා. මම මේක බෝඩ් එකේ මකන්නම්, ලොකු වෙලාවක් දුන්නා. කියවන පුතේ, හැමෝම ප්‍රශ්න අංක 23. බලන්න ප්‍රශ්න අංක 23 කියලා තියෙන දේ පුතේ. ඒක තියෙන්නේ මරු ගානක්ක සුපිරි ගානක් ළමයිනේ 23 ප්‍රශ්නේ. P හා Q තිරස් පොළවේ පිහිටි ලක්ෂයන් දෙකක්ලු. ආපහු කියනවා P ලක්ෂයේදී V1 වේගයෙන් තිරසර අංශක 30කින් ප්‍රක්ෂේපණය කරන වස්තුවක් හා Q ලක්ෂයේදී V2 ප්‍රවේගයෙන් තිරසර අංශක 60කින් ආනතව ප්‍රක්ෂේපණය වස්තුවක් පිළිවෙලින් Q සහ P වෙත එනවලු. ඒ කියන්නේ P වලින් විසි කරපේ Q ට එනවා, Q වලින් විසි කරපේ P ට එනවා. පුතේ, ඔකට ගැලපෙන රූපය අඳ ගැනීම ඉතින් පොඩි හැකියාවක්. අපි ගමුකෝ මෙන්න P. හරි? මෙන්න පුතේ Q. ඒතර අංශක 30කින් විසි කරපේ එනවා පුතේ, මෙයාට ඇවිල්ලා මේ පැත්තට. එයාගේ කෝණය අංශක 30යි. ඊට පස්සේ පුතේ මෙතන අංශක 60කින් විසි කරපේ එනවා. නැවතත් වටයක් ගහලා නේද? එයා පුතේ උඩට ගිහිල්ලා නැවතත් මෙන්න මේ ස්ථානට ඇවිල්ලා. හරි, මෙන්න මේ විදිහට ප්‍රක්ෂිප්තයක ගමනේ යෙදිලා තියෙනවා පුතේ මේ දෙන්න. ඉතින් මේ කෝණේ අංශක 60යි, මේ කෝණේ අංශක 30යි. ඔහොම තහවුරුවක් කරලා තියෙනවා. මොකද කියලා තින් පුතේ? අපෙන් අහලා තියෙන්නේ මෙහෙම වෙනවා නම් අනුපාතය. මම මෙහෙම කරන්නම්. හැම වහගන්න මේ ගානේ මම කට්ටක් කාලා උත්තරේ ගන්නම්. හරි පුතේ. චූටි කට්ටක් කාලා උත්තරේ ගන්නම්. අරගෙන ඉවරලා පෙන්නන්නම් මේකේ තියෙන ලද බොළඳ සිද්ධියක් එයින් පස්සේ. හැබැයි මෙහෙමයි, කට්ටක් චාටර් විදියට කන්නේ නැහැ පුතේ, නම්බු පිට කන්නේ. ආ, බලා ගන්න. මෙයාගේ ප්‍රවේගයන් ගානේ තහවුරු කරා, මෙයා V1, මෙයා V2 කියලා. පුතේ, මම මේ ගාන හදනවා, දෙන්නගේ තිරස්පරාස සමානයිනේ. කාල කියලාවත් නැහැ. කාලයන් ගැන පුතේ කිසිම ගියක් දීලා නැහැ. කාල සමාන කරන්න අපිට තහනම්. අපිට තිරස්පරාස සමාන කරන්න පුළුවන්. ඒක නිසා මම තිරස්පරාසයක් වෙනුවෙන් දෙන්නම ටාගට් කළ සූත්‍ර දානවා. එකෙක් ටාගට් කරන්නේ නැහැ. හරි පුතේ, පක්ෂග්‍රාහී වෙන්නේ නැහැ පුතේ කාටවත්. P වලින් වැඩේ පටන් ගත්ත එක්කෙනාට දාන්නෙත් නැහැ, Q වලින් වැඩේ පටන් ගත්ත එක්කෙනාට දාන්නෙත් නැහැ. දෙන්නම ටාගට් කරලා සමීකරණ දානවා. මම දාන්නම් පුතේ මුලින්ම යාගේ පියාසර කාලය ගන්න, උඩට ධනයි කියලා අරගෙන ඉහළ ගිල පහළන එකට S සමානයි UT ධන භාගයයි GT වර්ගය. මේ නම්බු පිට කට්ටක් කරන්න යන්නේ. විස්ථාපන බිඳුවයි ආරම්භක සිරස් ප්‍රවේගය ගන්නවන මම ඒක UY කියලා ගන්නම්. T වින මෙයා පුතේ 5 T ඒ වර්ගය ළමයිනේ. මේක දාන්නේ එක්ක P වලින් පටන් ගත්ත එක්කෙනාට, එක්ක Q වලින් පටන් ගත්ත එක්කෙනාට. පුතේ, එක කාලයක් ගානෙන් කැපිලා යනවා. අපි මේ පැත්තට ගෙනාවොත් 5 T, එයා ඇවිල්ලා UY. පුතේ, මම එකෙන් කාලය තනි කරොත් එන්නේ UY බෙදීම 5. ඊට පස්සේ මම කරන්නේ තිරසර දානවා පුතේ S සමානයි UT. මොකද ඒගොල්ලෝ දෙන ඉංගිය මෙන්න මේ length එක නැත්තම් තිරස්පරාසය දෙන්නගේ සමානයි කියන එක දෙන්නේ. ඒක හරහා තව විසඳුමක් ලැබෙනවා මගේ අතින් කාලයට. ඇයි? ගානේ කිසි ලෙසකවත් ඉංගියක් පළ කරේ නැහැ කාලය ගැන. ඒ නිසා ඒ කාලේ මම අතහැරලා ගානේ හිර කරන්න පුළුවන් එකව L සඳහා සම්බන්ධතා ගොඩනගනවා. හරි? දැන් බලන්න පුතේ, L සමානයි U. ඒකමයි UX කියලා ගන්න. පුතේ, UY කියන්නේ Y දිශාවට ආරම්භක ප්‍රවේගය. මෙතනත් UY Y දිශාවට. දැන් සූත්‍ර දාන තිරසටනේ. එහෙනම් තිරසට ආරම්භක ප්‍රවේගය වැඩි කරන්න ඕන කාලයට මම ගේන්නද පුතේ මෙතනින් කාලයක පාර. මෙයා මෙයාට පාර දෙන්න. කවුද කාලය? UY බෙදීම 5. ඔහොමනේ ආ පුතේ. හරිද බලන්න. L සමානයි UX UY බෙදීම 5 බවට පත් වෙනවා. ඉතින් පුතේ, අවස්ථා දෙකේදී තිරස්පරාස සමාන නම් මෙන්න මේ සංගුණක සමාන කරුම් පහ නියතයක්. එහෙනම් මේගොල්ලන්ගේ පුතේ තිරස් ප්‍රවේගයයි සිරස් ප්‍රවේගයේ ගුණිතය සමානයි. මේක බේරලා පුතේ මෙන්න කාපු කට්ට උත්තරය ගන්න දැයි යන්නේ. ගත්ත ගම මරු සිද්ධියක් මාට්ටු වෙනවා. හොඳින් ආගා. මම යාගේ L වෙනුවෙන් පුතේ UX අදාළ UY එක වැඩි කරනවා. විභේදන ප්‍රවේග සම්ප්‍රතිකල විභේදන. අදාළ ස්ථානයේ X ප්‍රවේගයයි Y ප්‍රවේගයයි. හරි, එයාගේ පුතේ තිරස් විභේදනයයි යාගේ සිරස් විභේදනයයි. මෙයාගේත් අදාළ ස්ථානයේ තිරස් ප්‍රවේගයයි සිරස් ප්‍රවේගයයි. මෙයා V2 සුළු කරමු පුතේ. V1 cos 30 එකපාර ලියන්නම්. මූල කෝණයට 2යි. වාරයක් V1 sin 30 එකපාර ලියම් පුතේ, භාගයයි සමානයි. V2 මේ තිරස් ප්‍රවේගයේ ගුණ කරන්නේ
අදාළ ප්‍රවේගයන් ජෝඩු පුතේ වැඩි කරලා ගන්න. V2 ඊට පස්සේ තිරස් ප්‍රවේගයේ cos 60 භාගයයි ඊට පස්සේ තිරස් ප්‍රවේගයේ sin 60 මූල 3ට 2යි. ඉතින් ඔයාලට තේනවා භාගයට භාගය කැපිලා යනවා මූල 3ට මූල 3 කැපිලා යනවා පුතේ. මෙතන තව V2 එකක් එනවා ළමයි නෑ. වර්ගමූලය ගන්න දෙපැත්තෙම නැත්නම් එන්නේ V1 වර්ග සමානයි V2 වර්ගනේ. එයා අපිට චාර්ට් වෙලා කියනවා V1 සමානයි V2 ඔයාලට මේක කලින් දැනුනේ නැද්ද කියලා අහනවා පුතේ. ඔන්න ගාන චාර්ටර් වෙලා අපිට උත්තරේ අරන් දුන්නා V1 සමානයි V2 කියලා. දැන්වත් ඇහැරිච්ච අපි ළමයි ඉන්නවද? මොකද ඉතින් පුතේ මේක ලේසියෙන් උත්තර ගන්න පුළුවන් දරුවනේ. මෙන්න මෙහෙම හිතුවනම් ඔයාලට මතකද පුතේ ප්‍රක්ෂිප්තයක අපි මෙන්න මේ විශේෂ තහවුරු දීලා ඇති. මේ ඊයේ පෙරේද කරපු රිකවරි ක්ලාස් එකේ මම මේක ගන්නවා. පුතේ මට චෝදනාවක් රිකවරි ක්ලාස් එකේ මේකේ ඉන්නේ නැත්නම් ඔන්න. ඊයේ පෙරේද කරපු රිකවරි ක්ලාස් එකේ පාපුතේ අත් මේක ගන්නවා. මට මතකද අපි කතා කරාපුතේ එකම තිරස් පරාසයක් ලබා ගන්න හරි එකම තිරස් පරාසයක් ලබා ගන්න සලකන ලද ප්‍රවේගයකින් විසි කරන්න පුළුවන් කෝණ දෙකක් තියෙනවා. ආයිත් කියන්න ඔළුවේ තියාගෙන ඉන්න බැරි නම් ලියාගෙන පුතේ පෑනක් කරගෙන හරි පොතේ උඩම ටක් ගාලා ලස්සනට රතු වෙන ලියාගත්ත. එකම තිරස් පරාසයක් සඳහා සලකන ලද ප්‍රවේගයකින් විසි කළ හැකි කෝණ දෙකක් පවතී. ඒ කෝණ දෙක එකතුව අනුපූරකයක් වෙන්න ඕන අංශක 90ක් වෙන්න ඕන. සාංශක 90ක් වෙන්න පුතේ හරි විසි කරපු ප්‍රක්ෂේප්තයක අංශක 90ක් වෙන්න විසි කරපු කෝණයන් දෙකක එකම ප්‍රවේගයෙන් පුතේ දවසක ගිහිල්ලා වැටෙන්නේ එකම තැනට. ඒක නිසා පුතේ මෙතන අපිට කෝණ දෙකේ එකතුව අංශක 90ක් වුණාම ඇහැරෙන්න ඕන. මේක තැන් දෙකකින් පටන් ගත්තට හරිද එකම තිරස් පරාසයක් කම්ප්ලීට් කරලා තියෙද්දී කෝණ දෙක අනුපූරකයක් වුණා නම් පුතේ එකම තිරස් පරාසයක් කම්ප්ලීට් කරන chance එක දෙද්දී මොකද කියන්නේ පුළා ප්‍රවේගයන් දෙක සමානයි. මොකද සලකන ලද ප්‍රවේගයකින් විසි කරපො. ඒ වාක්‍ය දුන්නේ එහෙමයි අ. සලකන ලද ප්‍රවේගයක් කියන්නේ v වෙනස් වෙන්නේ නැහැ පුතේ. එතන v නියතයි කරා ප්‍රවේගය නියත කරා කෝණ දෙක එකතුව 90ක් කරාම කෝණ දෙක එකතුව 90ක් කරාම තිරස් පරාසය සමාන කරා. දැන් මේ ගානේ මොකද කරේ පුතේ? තිරස් පරාසය සමාන කරා කෝණ දෙක එකතුව 90ක් කරා. එහෙමනම් පුතේ අපිට කියන්න පුළුවන් දේ තමයි හරි තිරස් පරාස සමාන නම් කෝණ දෙක එකතුව 90 නම් විසි කරපු ප්‍රවේගයන් දෙක සමානයි. හරි පොඩි ගස්මාරු කේස් එකක් තර්කයක්. මම හිතනවා ඒක හොඳටම තේරෙන්නේ නැති කියලා පුතේ. අපි යන් ඉස්සරහට ඔන්න අපි කටක් කලත් උත්තරයක් ගත්තා. එයා ඇවිල්ලා කියන ළමයිනේ V1 V2 අනුපාත 1යි ආ. ඉතින් අනුපාත 1ක් වෙන answer එක එතන 3 උත්තරේ පුතේ. හරි ප්‍රශ්න අංක 23ට answer එක 3. හරි හැමදෙරම අහගන්න අද වන්දිය ගොඩාක් පරක්කු ලපටන් ගත්තේ පුතේ අට කිට්ටු කරලා. තාම පැය දෙකක් ගියෙත් නෑ ආ. ඒක නිසා සිහින් අහගන්න පුතේ. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු ඉස්සරහට. ප්‍රශ්න අංක 24 හැමෝම කියවන්නකො. 24 කියලා තියෙන්නේ බොහෝම ලේසි ප්‍රශ්නයක් පුතේ. පහත් දැක්කෙන ප්‍රස්තාර වලින් චලිත දිශාවට ත්වරණයෙන් නිරූපණය කරන ප්‍රස්තාරය වන්නේ. හරි චලිත දිශාවට ත්වරණයනේ ළමයිනේ චලිත දිශාවට ත්වරණයක් ඕන නම් ගාන ඉල්ලන්නේ විස්ථාපන කාල ප්‍රස්තාරයක් නම් පුතේ ST curve එකක ඔයා අනුක්‍රමය ළඟට යන්න එයා ඇවිල්ලා ප්‍රවේගය. ගාන ඉල්ලන්නේ ත්වරණයක් නම් ත්වරණයක් කියන්නේ පුතේ හරි එයාගේ ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා නම් ගිහිල්ලා අහන්න මොකද වෙන්නේ කියලා. එයා ලස්සන්ට කියනවා මචං එහෙනම් අනුක්‍රමණය වැඩි වෙන ප්‍රස්තාරයට ගිහිල්ලා අත තියන්න කියලා. ඔච්චරයි. හරි. විස්ථාපනයයි ත්වරණයයි පුතේ ස්ටෙප්ස් දෙකක දුර. මතක තියාගන්න. මොකද විස්ථාපනය එකපාරක් කාලයෙන් බෙදුනම ප්‍රවේගය, ප්‍රවේගය තවපාරක් කාලයෙන් බෙදුනම ත්වරණය. ඒක පියවර දෙකක දුරක්. හරි. එනිසා ත්වරණයක් කියන එකේ තේරුම පුතේ ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා මේ ප්‍රස්තාරයේ ග්‍රේඩියන්ට් එක නැත්තම් පුතේ අනුක්‍රමණය එයාගේ වැඩි වෙන්න ඕනේ. ඉතින් මේ හැඩේ තියෙන අංශ එක 3 අපේ එකම එක උත්තරේ හිතේ. ප්‍රශ්න අංක 24ට විසඳුම 3 ළමයිනේ. හරි? 24ට අංශ එක 3. එයාගේ පුතේ අනුක්‍රමණය වැඩි වීම විතරමයි අපේ විසඳුම් බවට පත් වෙන්නේ. 25 ප්‍රශ්නේ බොහොම ලේසි ප්‍රශ්නයක් පුතේ. තම ළමයා වහගන්න. ඒක කියලා තියෙන්නේ ඒ වස්තුවක් නිසලතාවයෙන් අපහරිනවලු සිරස් ප්‍රවේගය අනිත් වස්තුව පුතේ තිරසට 15 ms ශ්‍රේණියකින් විසි කරනවලු. ඒකේ තේරුම එයාගේ සිරස් ප්‍රවේගයේ බිඳුවයි ඒක. UY බිඳුවයි. මෙතනත් UY බිඳුවයි.
මේ දෙන්නම එක දෙයක් අපිට තහවුරුයි. දවසක පල්ලෙහාට ගිහිල්ලා වැටෙන්නේ එකම කාලේ. ප්‍රශ්න තියෙනවද මොකුත්? ආපුතේ මේ දෙන්නම දවසක පහල්ට ගිහිල්ලා වැටෙන්නේ එකම කාලේ. අපේ උන්ට ප්‍රශ්න තියෙනවද? එහෙමනම් කියන දේ මෙච්චරයි. ගිහිල්ලා ප්‍රක්ෂිප්ත පොත දිගහැරලා බලන්න. මෙන්න මෙහෙම නෝට් එකක් ඇති පුතේ. පල්ලෙහාට S සමානයි UT ධන භාගය GT වර්ගයේ දාන තැන. මේ අන්තිම පාරට මේක මතක් කරන්න යා. කවුරු හරි පහු වෙලා නම් මිස් වුණා නම් උතමේ දෙන්නටම පහළට ගමන් කරන් තියෙන එකම උසා දෙන්නගේම ආරම්භක ප්‍රවේග බිඳුවයි සිරස් නේ පහළට සූත්‍ර දාන්නයා හැසිරෙන මාත් එක්ක ඒ පැත්තෙන් පුතේ හරි දෙන්නගේම පල්ලහට යන්න තියෙන එකම උසා දෙන්නගේම ආරම්භක සිරස් ප්‍රවේග බිඳුවයි දෙන්නටම තියෙන පුතේ එකම ගුරුත්වජ ත්වරණයක් ඒක නිසා කියන්න තියෙන්නේ දෙන්නගේම කාල සමානයි එච්චරයි අනේ කාලය හොයමුද පුතේ එයාලා කියනවා මීටර 20ක් උසින් ඉන්නේ කියලා හරි මේ උස ගන්න සඳහන් කරා 20යි කියලා. මේකෙන් අපි t තනි කරමු. t තනි කරා මෙන්න t වර්ගනේ මෙතන දැන්ට. 2යි h ඇවිල්ලා පුතේ මීටර 20යි බෙදීම 10යි. බිඳුවක් කැපිලා යනවා 2 වර්ගයේ වර්ගමූලේ කාලය එනවා තප්පර 2ක්. ඔය කාලය තප්පර 2 ඇති පුතේ MCQ ගණන්ක් නිසා අපේ දරුවන්ට හිතින් මෙයාගේ උත්තරය කියන්නේ 20යි කියලා. දන්න නැත්නම් පන්ති ළමයෙක්ගෙන් ආගම්. හරි? කෙලින්ම කියන්නම්. ඇයි? මේ දෙයක් පුතේ කිසිම පන්තියක ඉගැන්වෙන්නේ නැතත් වාර දැන් වැඩේ මාට් වෙන්න ඕන නේද? ගුරුත්වජ ත්වරණයේ තේරුම හරි. ගුරුත්වජ ත්වරණයේ තේරුම පුතේ තප්පරයකට ස්පීඩ් එක යා 10ක් වැඩි කරනවා. ඒ කියන්නේ සිම්පල් G 10 ms වෙන දෙකයි කියන එකේ මීනින් එක පුතේ තේරුම. එයා තප්පරයකට ස්පීඩ් එක 10ක් වැඩි කරනවා නම් තප්පර දෙකකදී යාට පුළුවන් ස්පීඩ් එක 20ක් වැඩි කරන්න. ඒ නිසා මෙයාගේ සිරස් ප්‍රවේගය 20යි. ආප බලන් දෙයක් නැහැ පුතේ. මෙයාගේ සිරස් ප්‍රවේගය 20යි. නමුත් උත්තරය ඒක නෙමෙයි. ඇයි අමතක කරන්න එපා ප්‍රක්ෂිප්තය නේද? పూర్වය කර පවක් ඉන්න තිරස් ප්‍රවේගය හලන්න බෑ. එයා එනම් 15යි. එනම් 15 විසේ සම්ප්‍රයුක්තය හොයලා බලන්න වර්ග කරලා වර්ගමූලයේ දාලා ඔයා 25 ms ශ්‍රේණියේ එකයි කියලා. ඒක හිතෙන් ගන්න පුළුවන් පුතේ. ඇයි මේක අපේ 3 4 5 පයිතගරස් ත්‍රිකෝණයට අදාළයි. හරි? 3 5න් වැඩි වුණාම 15යි. 4 5න් වැඩි වුණාම 20යි. එනම් 5 පහෙන් වැඩි වුණාම 25යි. හරි නේ පුතේ? අපේ ප්‍රධාන පයිතගරස් ත්‍රිකෝණයක සම්රචක තුන වගේ. තිබුණේ 20 හොඳේ, තිබුණේ 15. තුන් දෙන්න වර්ග කළ වර්ගමූලය ගත්තම 25 ගත්තා. ඇයි? 3 4 නම් 5නේ. එහෙනම් පුතේ 15 නම් 20 නම් 25. 3 වගේ 5 ගුණයක්, 4 වගේ 5 ගුණයක්, 5 වගේ 5 ගුණයක් සැලකුවා. හරි? ඉතින් අපේ උත්තරය පුතේ 20යි ms ශ්‍රේණියක සහ කීයද? අනිත් ප්‍රවේගය 25 ms ශ්‍රේණියක තියෙන ආන්ස එක ඒක පුතේ අපිට විසඳුම් ලෙස එතන ගන්න පුළුවන් මොකද උත්තරේ ඔමින්ද ඔව් විසඳුම් ලෙස ගන්න පුළුවන් පුතේ 20යි 25යි තියෙන්නේ උත්තරේ අංක ඔබන් පුතේ 3 20යි 25යි තියෙන අංක 3 හරි එක ප්‍රශ්නයකට හැර ඉතිරි සියල්ලටම ආන්සර්ස් තියෙනවා ඉක්මනින් හදාගෙන තම තමන්ගේ ලකුණු දාමුද මෙතන live chat එකේ ඉන්නවා live පුතේ පන්තිය බලනවා මේ වෙද්දි 22 like 22යි වැරදුනා live 32ක් ඉන්නවා මේකට කැමති දීලා තියෙන 22යි පුතේ ඉන්නේ කියන්නේ 10ක් කැමති නැහැ අකමැත්තෙන් paper එක ලියන්නේ හරි කමක් නැහැ නේද පුතේ ඔයාලගේ වැඩනේ හරි ළමයිනේ ටක්ටක් කරලා තමන්ගේ ලකුණු දාන්න chat එකේ කීයක් හරිද කියලා හරි ඔයාගේ නමක් දාන්න වෙනින් නමක් නම් ටයිප් වෙන්න යන්නේ ආ හරි ලෙජන්ඩ් ඔෆ් ක්ලෑෂ් බැරි නම් වෙන ඕන එකක් පුතේ නේද ටයිප් වෙන්න යන්නේ වැරදි නමක් නම් ඔයා ඔයාගේ නමක් වරහන් ඇතුලේ දාන්න තම තමන්ගේ ලකුණු ඉක්මනින් දාන්න කීයක් හරිද කියලා ලයිව් chat එක ඇක්ටිව් ඔයාලට පුතේ ලකුණු දාන්න පුළුවන් ඉක්මන් කරමු බලමු ළමයිනේ ගණගන්න 20 කීයද 24න් කීයද කියලා 24 ටයිප් කරන්න ඕනේ ලකුණු විතරක් කියවන්නකෝ 24න් කීයද කියලා මම බලන්න ඉක්මනින් චෙක් කරගන්න තම තමන්ගේ ලකුණු කීයක් හරිද කියලා පුතේ මේ කාලය මේ දෙකකට හොයන්න ඕනුන්නේ නැහැ ආ දෙන්නට මේකයි මම පෙන්නුවා H එකයි
එකයි ආරම්භක ප්‍රවේගය එකයි. ඒක නිසා පුතේ නේද? අපි දෙකකට මහන්සි වෙන්නේ නෑ ළමයිනේ. WhatsApp එකට දාන්න නෑ එක එකා, YouTube එකට දාන්න පුතේ. YouTube එකට දාන්න. හරි, තම තමන්ගේ ලකුණු කීයද කියලා. බය වෙන්න එපා දාන්න. දවසක රිසල්ට් එන්නේ පුතේ මුළු ලංකාවක් ඉස්සරහා. මේක ඉන්න තාම 33 දෙනයි. නැද්ද ගියම් පුතේ? ඕකනේ ඇත්ත කතාව නේද? අමුතු නමක් නම් ටයිප් වෙන්න යන්නේ නම වරහන් ඇතුලේ දාන්න. ඉක්මනින් දාන්න, තව බරව තෝගයක් ඉන්නවා. නම දාලා තියෙන්නේ ළමයි 15ක් වගේ. ඉෂාන් දිල්රුක්ෂ කියන්නේ කවුද? මට එහෙම නමක් ඔල්ුවේ නෑ පුතේ. අලුතෙන් ආපු ළමයිද මන්දා? අඩුපාඩු හදා ගන්න පුතේ මේ පේජ් එකේ. සමහරු වැඩි ලකුණු ගත්ත කට්ටිය අඩු වෙලා, අඩු ලකුණු ගත්ත කට්ටිය වැඩි වෙලා. මොකෝ මේ උංගල හැම කෙනෙක්ගේම ලකුණු ගැන උනන්දු වෙයියා. එනුයි කාලේ ඊට පස්සේ චූට්ටක් වැඩි වෙලා ඊළඟ පාර ඩවුන් නැහැ දන්නේ නැහැ. පසන් තව ලකුණු ගන්න පුළුවන් පුතේ. මෙත්ින් මෙත්ින්ට දැන් හේතු නැහැනේ. මේ ප්‍රශ්න ඔක්කොම කරන්න පුළුවන් මං හිතන්නේ. නැද්ද? මේ බලමුද පන්තියේදී සාකච්ඡා කරලා. රයිට්. කොහමද තව ඉන්නවා 3-4 දෙනෙක්? නෑ පුතේ තව ඉන්නවා 8 දෙනෙක් විතර. හරි, ටැග් දාලා ගන්න. මගේ මේක දැන් මේ chat history එකේ save වෙනවා. මම පන්ති දාලා ගන්නවා කවුද දාලා නැත්තේ කියලා. හරි, කොබලන් සිනුත්ති වාගේ නංගිගේ ලකුණු කෝපුතේ. සිනුත්තිගේ එකක් දාන්න. හරි, තවත් ඉන්නව පුතේ ළමයි 3 දෙනෙක් බලන්න. ගිහිල්ලාද කොහෙද? හරි, අද්දාස වැඩිම ලකුණු අරන් තියෙන්නේ කවුද කියලා ඔයගොල්ලෝ දන්නව පුතේ දැන් නේද? මම දැක්කා 21ක් තියෙනවා. කවුද? චේවින්දි කල්පතර ක්ලාස් එකේ පානදුර බාලිකා නේ පුතේ. හරි, හොඳයි. ප්‍රශ්න 3යි වැරදිලා තියෙන්නේ. ඒ කියන්නේ පුතේ තේරුම සරලව කිව්වොත් නේද? ඒතර 24ක් කරද්දි නැත්නම් 25ක් කරද්දි 3ක් වරද්ද ගන්නවායි කියන්නේ. ඒක ඉතින් හැකියාවක් නේ පුතේ, ලොකු හැකියාවක්. ඇයි සමහරවිට chat එකේ දාන්න බැරි පුතේ? මම මොකද බ්ලොක් කරලා නැහැ නේ. වර දාන්න පුළුවන් නේ. තරුෂගේ 19යි. තව කවුද දාලා තියෙන්නේ? සංජනාගේ 16යි. සිස්සේනාගේ 15යි. පරිංශගේ 19යි. ඔයාලට WhatsApp chat එකේ දාන්න මේ YouTube chat එකේ දාන්න බැරිද? පුළුවන් නේ පුතේ. හරි. රයිට්. ප්‍රථම ස්ථානයේ යන්නේ පුතේ පානදුර බාලිකාවට ලකුණු 21යි. දෙවන ස්ථානයේ යන පුතේ සුමංගල බාලිකාවට දැක්ක එහෙම ලකුණක් තියනා වගේ කොබලන්න ලකුණු 20යි. ඉමායා තුන්වන ස්ථාන නම් කීපයක්ම තියෙනවා. කටාෂා පානදුර මහානාමේ ලකුණු 19යි. ඊට පස්සේ පුතේ 19 එකයි තියෙන්නේ. 18 තමයි කීපයක් තියෙන්නේ. රයිට්. ඔය විදිහට ලකුණු බෙදিলা කියලා තියෙන්නේ. සෙනෙකේ 12යි අඩු වෙලා නේ පුතේ. ආහාරෙන් ළමයිනේ තම තමන්ගේ අඩුපාඩු බේරගන්න. මම හැමදාම කියන වගේ දැන් තමයි වාගේ පේපර් එක පටන් ගත්තේ. පේපර් එකක් සාකච්ඡා කරලා ඉවර වෙන තැන තමයි පුතේ වාගේ පේපර් එක ආරම්භ වෙන්නේ. ඒ නිසා වෙනම ලොකු ඇනලයිස් එකක් කරන්න, වෙන කාටවත් නැති ඩිස්කෂන් එකක් ඔයා දැන් පේපර් එකත් එක්ක දාගන්න. හරි, ඔයාගේ මේ ප්‍රශ්නේ වැරදුනේ නේද? මෙතන හිතපු නැති විදිය මොකද්ද? මම හදපු විදිය මොකද්ද? කෙටි ක්‍රම මොනවාද?
උත්තරේ ගත්තත් පුතේ ඔයා හදපු ක්‍රමය සෑහෙන දිගණ නේද? මම හදපු ක්‍රමය කෙටිණ. දැන් මේ බලන්න මේකත් නානව නම් නාන්න පුළුවන් ගානක් නේ පුතේ. මම දෙන්නම ටාගට් කරලා පොදුවේ සූත්‍ර ලියලා පස්සේ වැඩේ හැකිලෙව්වා. හරි පුතේ. රයිට්. ඉතින් ඒ විදිහට තමයි වැඩේ මම බේරගත්තේ. හරි. ඉතින් ඔය විදිහ තමයි පුතේ ඔයගොල්ලන්ගේ ලකුණු බෙදලා කියලා තියෙන්නේ. කෝ බලන්න මට තව කට්ටියගේ ලකුණු මිස් වෙලාද? අනේ සෝරි පුතේ. එහාට මෙහාට යද්දි වෙන්නේ නැද්ද මන්දා? තාමනම අහුවෙන්නේ නැහැ. මෙන්න මේ ලකුණු කීයද? මට පෙන්වන්න නැහැ පුතේ. මම දන්නේ මගේ අවුලක්ද කියලා. නැත්තම් සිග්නල් ප්‍රශ්නයක් වුණාද දන්නේ නැව ටයිප් කරලා එන්ටර් කරන වෙලාවේ. ඔයගේ නම වෙනම ලීවිච් එකක් නෙමෙයි නේද? මිනිත්තු 30යි. හා. දෙවන ස්ථාන දෙකයි පුතේ. අනේ නැහැ පුතේ මේකේ නැහැ ලකුණු මගට වෙන්න. පේනවනම් මම කියනවා. හරි. දෙවන ස්ථාන දෙකක් තියෙනවා පුතේ. හොඳයි යා. මහන්සිලා ගත්ත ලකුණු. නම කියන්න ඕන තමයි නේද පුතේ? නැතුව කොහොමද? හරි. එහෙනම් පුතේ ඊළඟ පේපර් එක අපේ අලුත් පේපර් එකක්. අපි පුතේ පේපර්ස් නම්බර්ස් වල 20 ගණන් කතා කරන සාකච්ඡා කිරීම ආරම්භ කරනවා ඊළඟ පේපර් එකත් එක්ක. හරි. පේපර් අංක 20 පුතේ ඔගලොන්ගේ නොදැනුවත්වම අපි 12 වසර ෆස්ට් ටර්ම් පේපර් 19ක් හෝ 20ක් කතා කරලා තියෙදියා. බලමු ලබන සතිය අපි සෙකන්ඩ් පේපර්ස් වලට යනවද නැද්ද කියලා තීන්දුව ගන්නම්. යන්න අවශ්‍ය දැනුම නම් පුතේ වට කවර් කරලා තියෙන්නේ. මේ වෙද්දී අපි දවස් කී ලබන සතිය පන්තිල පටන් ගන්නවා පුතේ. පානදුර පටන් ගන්නවා බදාදා මේ සති බදාදා. යාළුවෝ හැමෝටම කියන්න. යාළුවෝ එක්කන් එන්න. මොකද යාන්ත්‍ර විද්‍යාවේ අතීතයේ ලොකු අවශ්‍යතා නැතුව නිව්ටන් නියම විතරක් තියාගෙන පුතේ අපිට වැඩේ පටන් ගන්න පුළුවන් එතනින්. හරි. ඉතින් මේ පණිවිඩය පුතේ යාළුවන්ට දෙන්න. ඊට පස්සේ අපි කලුතර ක්ලාස් එකේ සෙනසුරාදා ඒ පන්ති ආරම්භ කරනවා. හරි. ඉතින් මේ පන්ති දෙකටම ගැන දැනුවත් කරන්න සමහරුන්ට බදාද බැරි නම් කලුතර එන්න කියන්න. කලුතර බැරි නම් පුතේ සෙනසුරාදාට බදා දෙන්න කියන පානදුර. හරි. කලුතරයි පානදුරයි කියන්නේ පුතේ මහ ලොකු දුරක් නෙමෙයි චූටි දුරක්. විනාඩි 20ක දුරක් පුතේ. හරි බස් එක නැග්ගොත්. හරිද? විනාඩි 20ට නේද? අපි ගමාලාට ඈනුමුත් යවනවා 10ක් 15ක්. හරි පුතේ. අපි යමු. එහෙමනම් ළමයිනේ අද දවසේ වැඩේ අවසන් කරමු. ඔයගොල්ලෝ හැමෝටම එනවා සුබ දවසක් සුබ රාත්‍රියක්. ඊළඟ දවස් අපි මෙතන ඉඳන් කාරණා ටික සාකච්ඡා කරමු. හරි. පන්ති නවත්තන්නම්. හැමෝම තම තමන්ගේ පේපර් එක පැත්තට හැරෙන්න නම් දෙන්න. හරි. ක්ලාස් එක නවත්තන්න පුතේ. හැමෝටම සුබ දවසක්.